තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු දහම් හමුවයි අප මේ ආරම්භ කරන්නේ දිනේ වශයෙන් සැලකුවිට අද 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ 5 වෙනිදා සිකුරාදා දිනයක් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යෙන් තමයි සම්බන්ධ වෙන්නේ අදත් වෙනද වගේම පූජනීය ස්වාමීන් වහන්සේලා මේ නිවන්සලා ඇතුළු කල්‍යාණ මිත්‍ර පිරිස එකතු වී සිටිනවා හැම දිනම අපි කල්‍යාණ මිත්‍රත්වයෙන්ම පිළිගන්නවා එසේ පිළිගනිමින් මේ දහම් හමුව තුළ මනා සිහිනුවණින් යුතුව රැඳී සිටින හැටියට අපි ගෞරවයෙන් සිහි කරනවා මතක් කරනවා අපි වෙනද වගේම දහම් හමුව ආරම්භ කරමු පළමු කොට සම්බුද්ධ වන්දනාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාව කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තිරුවන් සරණයි අවසරයි කල්‍යාණ මිත්‍ර හැම දිනාගින්ම අපි අදත් අපේ සුපුරුදු දහම් හමුව මෙතෙන් සිට ඉදිරියට පවත්වනවා දහම් හමුවේ මුල් කොටස අපි වෙන් කරගන්නේ සූත්‍ර දේශනා නැත්නම් බුද්ධ දේශනා ඇසුරු කරගෙන ධර්ම කරුණු විවරණය කර ගැනීම සඳහා අනතුරු අපි මේ ධර්ම කරුණු පිළිබඳව මේ අපි සාකච්ඡා කරන විමසන කරුණු හෝ වෙනත් ධර්ම මාර්ගයේ යන අය හැටියට අපිට වෙනත් ධර්ම දහම් ගැටළු හෝ සාකච්ඡා කළ යුතු කාරණා තිබේ නම් එවැනි දේවල් වලට අවධානය යොමු කරන්නයි අපි සාකච්ඡාවේ පසුභාගයේ වෙන් කරගෙන තිබේ. ඒ විදිහටයි අපි දහම් හමුව පවත්වන්නේ. ඊටත් අමතරව දැන් අපි පෞද්ගලික කාල වේලාවන් යොදාගෙන මේ දහම් සාකච්ඡා තවදුරටත් සිදු කරනු ලබනවා. ඒ විදිහට අපේ ධර්මාවබෝධය නිවැරදි කරගත්තම අපිට මේ ධර්ම මාර්ගයේ යන්නට එහෙම නැත්නම් දහමින් බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබන්නට අපිට ඒක පහසුවක් වෙනවා. තී ධර්මාවබෝධය පිණිසයි අපි මේ විදිහට ධම් සභාවක් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. හොඳයි අපි මේ වන විට මාතෘකාවක් ඉදිරියෙන් තබාගෙන මේ සාකච්ඡාව කරන්නේ අනිශ්චිත විහරණය කියලා. අනිශ්චිතෝ විහරති නච කිංචි ලෝකේ උපාදීයති. මේ දේශනා පාඨය නැත්නම් මේ කුසලතාවය සඳහන් වෙන්නේ මහා සතිපට්ඨාන දේශනාවේ. තවත් තැන්වල මේ අනිශ්චිත විහරණය පිළිබඳව බුද්ධ දේශනාවේ නොයෙක් තැන්වල සඳහන් වෙනවා. දැන් අපි අනිශ්චිත විහරණය කියන ඒ කුසලතාවයේ අපි අඳුනගෙන තියෙනවා. අඳුනගෙන විතරක් නෙවෙයි දැන් අපි එවැනි ජීවිතයක් තමයි ගත කරමින් ඉන්නේ. තවදුරටත් සියුම් විදියට හරි නිශ්චිත භාවයන්, නිශ්චිත භාවයන් කියලා කිව්වේ ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා මාන දිට්ඨි වශයෙන් කෙරෙන ඇලීම් ගැටීම් මුලාවීම් තිබේ නම් ඒවා දුරු කරගන්නට මේ අප කරන සාකච්ඡාව තවදුරටත් උපකාරී වේ. ඒ නිසයි අපි තවදුරටත් බුද්ධ දේශනා මූලික කරගෙන බුද්ධ දේශනා පදනම් කරගෙන මේ සාකච්ඡාව අපි දිගට කරගෙන යන්නේ. ඉතින් මේ නිශ්චිත බව සාමාන්‍යයෙන් හේතුඵල ධර්මානුකූලව සිදු විය හැකි සිදු වෙන්න පුළුවන් දෙයක්. ධර්මතාවක් කියලා අපිට කියන්න පුළුවන් ඒක. ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දිවට කයට දැනෙන, මනසට වැටහෙන දෙයක් තියෙනවා. එහෙම ඒවට අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා ඔහොම විවහාර කරනවා.
පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙන දේ ඉන්ද්‍රිය ආරම්මන කියලාත් අපි ඒවට කියනවා. සමහර විට ලෝකය කියලාත් හඳුන්වන ඔය ටික. ඔය හය තමයි ලෝකය කියලා කියන්නේ. ඉතින් ඒකයි නැචකින්චි ලෝකේ උපාදීයති කියලා කිව්වෙ. එතන ලෝකය කියන එකෙන් අදහස් කරේ ඒ ඔය හය ආරම්මන හය තමයි. ඉතින් මේවා සාමාන්‍යයෙන් දකින අහන විඳින වටහා ගන්නා විට මේවයේ තියෙන ගති ලක්ෂණ ගුණාංග නිසා විශේෂයෙන් අස්සාද ස්වરૂපයයි ආදීනව ස්වરૂපයයි නිසා ඇලෙන ගැටෙන ගති ඇති වෙනවා. ඒ වගේම ගැඹුරින් මෙහි අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන නැති තැනක මුලා වීමකුත් සිද්ධ වෙනවා. ඒ අස්සාද ආදීනව දෙකටම තමයි මුලා වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා අවබෝධ කරගෙන ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීම අනිශ්චිත කියලා කියයි. කොහොම නමුත් මේ ලෝකයේ නිශ්චිත වීමට හේතු තිබෙනවා. ඒක සහේතුකයි නිශ්චිතභාවය කියන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන අවබෝධ කරගෙන අනිශ්චිත වෙන්නේ මේ නිශ්චිතභාවයේ දුකට හේතුවක් නිසා. නිශ්චිතස්ස චලිත බුද්ධ දේශනාව නිශ්චිත වුණා. මෙතන චලිතයක් තියෙනවා. චලිතයක් කියන එකෙන් අදහස් කරන්නේ මානසිකව ඇති වෙන යම් ප්‍රකම්පනයක් කෙලෙසීම වැනි දෙයක්. ඉතින් ඒ ප්‍රකම්පනේ ඒ කෙලෙසීම තුලින් ඒකෙන් අදහස් කරන්නේ උගක්ම කෙලෙස් තමයි. ඉතින් ඒ කෙලෙස් ඇති වුණාම එතන ඉඳලා සිදුවෙන දේ අපි දන්නවා. එතෙන් ඉඳලා ඒ ක්ලේශය දැකලා ක්ලේශය දුරු කරගන්න හැකියාව නොමැති වුවහොත් ඒ ක්ලේශයට බොහෝ වෙලාවට පුද්ගලයා යට වෙනවා. තතෝ නිදානම් පුරිසං එතෙන් සිට ඒ පෞරුෂය පපංච සංඥා සංකා සමුදාචරන්ති. ඉතමා විසින්ම නැත්තම් තමා තුලම ගොඩ නැගුණු මේ පපංච ප්‍රපංච කිව්වේ අන්නේ එක තමයි. මේ චලිතයන්ට තමයි ප්‍රපංච කිව්වේ. දැන් කෙලෙස් කියලා අපි කියනවා. ආසව නීවරණ සංයෝජන ආසව කිලේශ උපක්කිලේශ පපංච ආදී වචන වලින් හඳුන්වලා තියෙන්නේ ඒ ස්වභාවය තමයි. එතන ඉඳලා ඒකට යට වෙනවා. ඒකට දාස වෙනවා, බැල වෙනවා. ඉතින් එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රපංචයට අනුව නැත්තම් ඒ නීවරණයට, කිලේශයට, උපක්කිලේශයට, ආසවයට අනුව තමයි. එතකොට කෙලෙසුණු හිතක්, කෙලෙසුණු අපිරිසිදු වුණු සිතකින් එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. පදුට්ටේන මනස කියලා කියන්නේ ඒක. පදුට්ට මනසක් ඇති වෙනවා. දූෂිත මනසක්. ඉතින් ඒකෙන් භාසති වා කරෝති වා කියනවා නම් කරනවා නම් යමක් තතෝ නම් දුක්ඛමන්නේති. එතන ඉඳලා දුක ලුහු බඳිනු ලබනවා පුද්ගලයා. එතකොට ඔය හේතුව නිසායි මේ නිශ්චිත භාවයෙන් දුරස් වෙන්නේ, අනිශ්චිත වෙන්නේ. එතකොට කෙලින්ම අපේ මේ දුකට පැහැදිලි සම්බන්ධයක් නිශ්චිත භාවයේ තියෙනවා. අනිශ්චිත භාවය දුකින් මිදීමට හේතු වෙනවා. එතකොට අනිශ්චිත භාවය කියන්නේ නිවනමයි, නිවිසන සීලා ඉන්න ස්වභාවයමයි අනිශ්චිත භාවය කියලා කියන්නේ. ඉතින් එය ඇති කරගන්න අපිට යම් යම් කුසලතා වැඩි වීම සිද්ධ වෙනවා. කුසලතා වැඩි වීමට සිදු වෙනවා. අකුසලතා බැහැර කිරීමට සිදු වෙනවා. එවැනි කුසලතා වැඩි වීම, අකුසලතා බැහැර කිරීම තමයි අපි කරන්නේ නිවන් මඟ වඩනවා කියලා කියන්නේ. බණ භාවනා කරනවා, නිවන් මඟ වඩනවා, නිවන් මඟේ ඉදිරියට යනවා, ධර්මයේ පුහුණු වෙනවා, ධර්ම මාර්ගයේ ගමන් කරනවා ආදී වචන අපි මේ විවහාර කරනවා. ඒ තුල කෙරෙන්නේ මෙන්න මේ වගේ මේ දේ තමයි. අනිශ්චිත විහෙරණය හුරු පුරුදු වෙනවා. ඒ සඳහා ධර්මඥානයක්, ධර්ම අවබෝධයක් අවශ්‍ය නිසා තමයි මේ විදිහට අපි බුද්ධ දේශනා ඉදිරියෙන් තියාගෙන මේ දහම් සාකච්ඡාවක් කරගෙන යන්නේ. ඉතින් අපි මේ අනිශ්චිත විහරණය මාතෘකාවෙන් දේශනා ගණනාවක් සිද්ධ කරලා තිබෙනවා.
දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ සූත්‍ර සූත්‍ර කියන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා එකතු වෙලා බුද්ධ දේශනා ගොනු කරපු ආකෘතියටයි සූත්‍ර කියලා කියන්නේ එතකොට ඒ ආකෘති ගත කරලා නැත්නම් සූත්‍ර ගත කරලා කිසියම් ආකාරයකට ගොනු කර දැක්වීමක් සූත්‍ර පිටකය කියලා එහෙම වෙන් කළා විනය කොටස් විනය පිටකයේ හැටියට ධර්ම කොටස් සූත්‍ර පිටකයේ හැටියට ගොනු කළා. ඉතින් එහි මේ කාර්යයට අනිශ්චිත විහරණයට උපකාරී වෙන සූත්‍ර ධර්ම අපි දිගින් දිගට සාකච්ඡා කරමින් යනවා. දැනට අපි විභංග සූත්‍ර සාකච්ඡා කරන්නේ. එිනොත් විභංග සූත්‍ර යටතේ ඇතුළත් සත්‍ය විභංග සූත්‍රය තමයි අපි සාකච්ඡාවට වාජනය කරමින් ඉන්නේ. සත්‍ය කිව්වේ චතුසත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වශයෙන් මේ චතුසත්‍ය දේශනා කරලා තිබෙනවා පළමු ධර්ම සංගායනාවේදී බුදුරජාණන් වහන්සේ. ඒ චතුසත්‍ය වැඩිදුර විස්තර කිරීමක් සත්‍ය විභංග දේශනාවේ ඇතුළත් වෙනවා. ඒක මහා සතිපට්ඨාන දේශනාවෙත් ඇතුළත් වෙනවා. ඒක නිසා මේ සාකච්ඡාව මම හිතන්නේ අපේ දෙවරක් විතර සිද්ධ වෙලා තියෙනවා අපේ ධර්ම සාකච්ඡා මාලාව තුල. අන්තර්ජාලගත වෙති වෙන නිවෙන මග YouTube චැනලේ තිබෙන සතිමත් බව වැඩිම නමින් තියෙන දේශනා මාලාවෙත් අගට ධම්මානුපස්සනාවේ මේ දේවල් සාකච්ඡා වෙලා තිබෙනවා. දැනට අපි කතා බහ කරන මේ සූත්‍ර සාකච්ඡා මාලාවෙත් සත්‍ය විභංග සූත්‍රයට සූත්‍රයේ මූලික කරගෙන අපි කරගෙන යන මේ දහම් සාකච්ඡාවෙත් මේ විදියටම චතුසත්‍ය සාකච්ඡා වෙලා තිබෙනවා. ඉතින් චතුසත්‍ය තමයි බුදුදහමේ මූලික ඉගැන්වීම. දුක කියන ධර්මතාව දුක්ඛ කියන ධර්මතාව මූලික කරගෙන දුක කියන ධර්මතාව කියන්නේ කුමක්ද කියලා පළමු කොට පිරිසිඳ දැන ගැනීමක් කර කළ යුතුව තිබෙනවා. දුක අවබෝධ කරගන්නටයි තියෙන්නේ. දුක්ඛං පරිඤ්ඤය. ඒ අවබෝධ කර නොගත් කෙනෙකුට මෙයින් ගැලවෙන්න මිදෙන්න ඉවත් වෙන්න අයින් වෙන්න මඟ සැලසෙන්නේ නැහැ. සත්‍යෝ සාමාන්‍යයෙන් දුක විඳිනවා. නමුත් දුක අවබෝධ කරගත් අය බොහෝමත්ම අල්පයි. සෝල්පයි. ඒ නිසා බුදුපියාණන් වහන්සේ පළමු කොටම දේශනා කළා දුක්ඛං පරිඤ්ඤය. දුක පිරිසිඳ දත යුතුය. ඒ වගේම දුක කියන එක හේතුවක ඵලයක්. ඒක නිසා එහි සමුදය නැත්තම් දුක හට ගන්න ආකාරය ඒට හේතු වෙන කරුණු කාරණා තේරුම් ගත යුතුය. තේරුම් අරගෙන එතෙන්දි තියෙන්නේ ඒ හේතුව ඉවත් කිරීම. සමුදයං පහතබ්බං. හේතුව ඉවත් කරනවා. දුක අයින් කරන්න නම් ඒ හේතුව ඉවත් කිරීමයි කරන්නේ. ඒ වගේම දුකෙන් මිදීම කියන කාරණේ සාක්ෂාත් කර යුතුයි. දුක්ඛ නිරෝධං සච්චිකාතබ්බං. ඒක තමයි අපේ ඉලක්කය. දුකෙන් මිදීම සරලව කියවෝ. ඉතින් මිදෙන්න මගකුත් නැත්නම් ඒකට ක්‍රමවේදයක්කුත් තියෙනවා. ඒකට තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා කියන්නේ. එය භාවේතබ්බං පුහුණු විය යුතුයි භාවිත කලේ. ඒ භාවිත කිරීමෙන් තමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. මාර්ගයේ වැඩීමෙන්. එතකොට දැන් මාර්ගයේ වඩනවා ධම්මගේ යනවා ධර්මයේ පුරුදු පුහුණු කරනවා කියන කොට ඒකෙන් අදහස් වෙන්නේ මේ මාර්ග සත්‍යයේ වැඩීම. හතරවෙනි ආරි සත්‍ය. ඉතින් මෙහිමයි නිවනට අදාළ ප්‍රධාන මූලික දැනුමත් මූලික අවබෝධයත් මූලික ක්‍රියාකාරීත්වයත් ඔය චතුසත්‍ය තමයි. ඉතින් ඔය චතුසත්‍ය විස්තර කිරීමේදී තවත් බොහෝ දේශනා ඔය චතුසත්‍යයට ඇතුළත් වෙලා තිබෙනවා. දැන් මහා හත්තිපදෝපම වගේ සූත්‍ර වලදී සරියුත් හාමුදුරුවෝ මතක් කරලා දෙනවා හරියට මේ වනාන්තරයේ ඉන්න සතුන්ගේ අඩිසලකුණු ගත්තොත් ඒ අඩිසලකුණු
හැම එකක්ම ඇත් අඩිය තුල ඇතුළත් කරන්න පුළුවන් ඇත් අඩිය විශාලයි ඒක ඇතුළට ඇතුල් කරන්න පුළුවන් අනෙත් සියලු අඩි සලකුණු ඒ වගේ බුද්ධ දේශනාවේ තියෙන පරියාය වශයෙන් නොඑක් විදිහට කරපු සියලුම දේශනා චතුසත්‍යයට අන්තර්ගත වෙනවා කියලා එක්ක ඒවා දුක්ඛ සත්‍යයට අදාළ වෙනවා එහෙම නැත්නම් සමුදය දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට අදාළ වෙනවා එහෙමත් නැත්නම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට එහෙමත් නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයට ඉතින් එයින් පිටස්තර දේශනා ඇතුළත් වෙන්නේ නැහැ සමහර දේශනා අපිට බැලූ බැල්මට පේනවා ලෞකික දියුණුව යහපත වෙනුවෙන් කරන ලද දේශනා හැටියට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සිංහලෝවාද වැනි දේශනා බැලුවොත් ඒවයි අන්තර්ගත වෙන්නේ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම කියන කාරණා. එතකොට සමාජ සම්බන්ධතා යහපත් කර ගැනීම අපි සමාජීය සත්වයෝ තනිතනියම ජීවත් වෙන අය නෙවෙයි කණ්ඩායමක් විදිහට තමයි අපි මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ජීවත් වෙද්දී ඊට ළඟ සම්බන්ධතා පවත්වන මව්පිය දූ දරුවෝ ස්වාමි පුරුෂ භාර්යා මිත්‍ර ආදී ඊට ළඟ සම්බන්ධතා පද්ධතියකුත් තිබෙනවා. ඊට එහායින් පවත්වන තවත් සම්බන්ධතා සේවය සේවක සම්බන්ධතා ගිහි පැවිදි සම්බන්ධතා පාලක පාලිත සම්බන්ධතා ඔය වගේ ඊට එහායින් යන සම්බන්ධතා පද්ධතියකුත් ටිකක් දුරින් යන සම්බන්ධතා පද්ධතියකුත් තිබෙනවා මානව සම්බන්ධතා. එතකොට මේවා යහපත් කරගන්නට ඒවා විසින් ඇති කරුණු ලබන යම් යම් දුක්ඛ දෝමනස්යන් අවම කරගන්නට උපදෙස් දීමක් සිංහලෝවාද වැනි සූත්‍රවල තියෙනවා. තවත් ඔය ධම්මික පරාභව වසල චක්කවර්ති සීහන චක්කවර්ති සූත්‍ර ආදී දේවල් වල ආර්ථික සමාජ දේශපාලන පාරිසරික වශයෙන් යහපත් වටපිටාවක් ප්‍රශ්න ගැටළු අවම කරගත් වටපිටාවක් ගොඩනගා ගැනීම ඒ කියන්නේ ප්‍රතිරූප දේශයක් ගොඩනගා ගැනීම සඳහා කරන ලද දේශනා තිබෙනවා. සමහරට ඒවා බැලුව බැල්මට මේ චතුසත්‍යයට ඇතුළත්ද කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. චතුරාර්ය සත්‍යයට ඇතුළත්ද කියලා. ඒවත් ඇතුළත් මොකද ඒවයින් පෙන්නන්නේ දුක ඇති වෙන විදිහ. දැන් උදාහරණ වශයෙන් ස්වාමි භාර්යා සම්බන්ධය කියලා එකක් සාමාන්‍ය ලෝකයේ තුල ගොඩ නැගෙන. ඒ යුග ජීවිතය කියන එක මේ මිනිස්යාගේ විතරක් නෙවෙයි තිරිසන් සතාගේ පවා ඒක පේන්න තියෙනවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් ගොඩ නැගිලා ඉවෙන ජීවිත ගත කරනවා. මේ සම්බන්ධතාව එක්කම මේ සම්බන්ධතාව නිසියාකාරයෙන් පවත්වා ගන්න බැරි වුණාම එතන මේ දුක්ඛ කියන ස්වභාවය මතුවේ. මානසික පීඩා, වචනයෙන් කරන ඉරියර හිංසා පීඩා, අතිම්පයෙන් සමහර වෙලාවට කෙරෙන හිංසා පීඩා මේ වගේ දේ දුෂ්කරතා ඇති කරනවා. ඉතින් ඒක නිසායි ඒව ඔක්කොම දුක්ඛ සත්‍යයට අදාළයි. ඒ වගේම මාර්ග සත්‍යයටත් අදාළයි. ඒ යුතුකම් ආදී දේවල් නිසියාකාරයෙන් ඉෂ්ට සිද්ධ කරනකොට ඒක දුකෙන් මිදීමටත් හේතු වෙනවා. ඉතින් ඒ විදිහට බලපුවාම ඒව බැලූ බැල්මට අපි ආර්ථික සමාජීය දේශපාලන පාරිසරික වශයෙන් එවැනි වටපිටාවන් ගොඩනගන්න කරපු දේශනා හැටියට මතු පිටින් පෙනුනට ඒවත් ඇත්ත වශයෙන්ම චතුසත්‍යයට අන්තර්ගත වෙනවා. ඉතින් ওই විදිහට අපි මේ අවධානයට ලක් කරලා තිබෙන චතුසත්‍ය චතුරාර්ය සත්‍යයට ඒ ධර්මතාවට සියලුම ධර්මතා කොහෙන් කොයි විදිහට ගත්තත් ඇතුල් කරන්න පුළුවන්. ඒ විදිහට ධර්මතා තේරුම් ගැනීමත් අතිශයින් වැදගත් වෙනවා. දැන් අපි බණ අහනවා, දහම් පොතපත කියවනවා, ධර්ම සාකච්ඡා කරනවා අප්‍රමාණ. වර්තමානයේ වෙනකොට එවැනි සාකච්ඡා සම්මන්ත්‍රණ දේශනා පොතපත රාශියක් තිබෙනවා. එතකොට අපි යම් බණද්දහමක් අහනකොට මේ චතුසත්‍ය මතකයේ තියාගෙන නැත්නම් චතුරාර්ය සත්‍ය ක්‍රමය ඔස්සේ ඒ
බනදහම ඇසීම සාකච්ඡා කිරීම විවරණේ කිරීම කරනවා නම් අපිට මේ ධර්ම අවබෝධයට ගොඩක් පහසු වෙනවා සමහර වෙලාවට අපි ධර්ම කරුණු සාකච්ඡා කරලා කියවලා දේශනාවලට සවන් දීලා පැත්තකින් තියෙනවා එතකොට මේ මේ ඇසූ විමසූ සාකච්ඡා කළ ධර්ම කරුණ කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ කුමන ආරි සත්‍යයටද සම්බන්ධ වෙන්නේ කියලා ඒ තරම්ම ගලපා බැලීම ගලපා ගැනීම සිද්ධවන්නේ නැහැ හුඟක් වෙලා ඒ ධර්ම කරුණ පිළිබඳව සාකච්ඡා සම්මන්ත්‍රණ ඇතැම් විට වාද විවාද දක්වා පවා ඉස්සරහට ගෙනියනවා එතකොට ආපහු දුක්ඛ නිරෝධය වෙනුවට දුකින් මිදීම වෙනුවට දුක්ඛ සමුදය පැත්තට ගෙනියන අවස්ථා තිබෙනවා මේ දේවල් ඉතින් ඒක නිසා අපි ධර්ම මාර්ගයේ යනැත්තු හැටියට හැමතිස්සෙම මේ මේක කොතෙන්ටද සම්බන්ධ පළමු ආර්ය සත්‍යයටද දෙවෙනි ආර්ය සත්‍යයටද තුන්වෙනි ආර්ය සත්‍යයටද හතරවෙනි ආර්ය සත්‍යයටද කියලා හොඳට ගලපගත්තොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉතා හොඳින් සිද්ධ වෙනවා එහෙමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ඕනම කාරණයක් අපිට පේන්න පටන් ගන්න මේ හතර ඔස්සේ මෙන්න මේ කාරණේ අයිති වෙන්නේ දුක්ඛ ආරි සත්‍යයට මේ කාරණේ සමුදය දුක්ඛ සමුදය ආරි සත්‍යයට දුක ඇති කිරීමට දුක් ජනනය කිරීමට හේතු වෙන දෙයක් මේක මේක දුෂ්කරතාවයක් ඉඳන් දුක්ඛං ඉඳන් දුක්ඛ සමුදයං ආදී වශයෙන් මෙන්න මෙහෙම කරොත් මේ විදිහට කරොත් මෙසේ පැවතුනොත් දුකෙන් මිදෙනවා මේ මේ ක්‍රියාමාර්ග මේ මේ වැඩපිළිවෙළ මේ මේ දේවල් දුකින් මිදීමට මාර්ගයක් වෙනවා උපකාරක ධර්මයක් වෙනවා කියලා ඔය විදිහට මාර්ග සත්‍යයට ගලපලා මේවා තේරුම් ගන්නත් පුළුවන් එහෙම තේරුම් ගන්න කෙනා තමයි මේ ධර්මයේ හරියට තේරුම් ගන්නවා කියලා කියන්නේ ඉතින් අපි ඔය චතුසත්‍ය අවබෝධය තමයි අත් වශයෙන්ම හැම ධර්මකාරණකින්ම කරන්නේ අන්තිමට මේ අනිශ්චිත විහරණය කියලා කියන්නේ ඔය ලබාගත් අවබෝධයට අනුව මේ දුකේ කෙලෙස් වල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව එවැනි කෙලෙස් ක්ලේශ ධර්ම ඇති කරගන්නේ නැතුව මේ ජීවිතේ පවත්වාගෙන යාම සාමාන්‍ය ජීවිතේ අපි මේ අනිශ්චිත විහරණය කිව්වම ඒක සුවිශේෂ ජීවිතයක් වෙනස් ජීවිතයක් හැටියට ගන්නෙ නැහැ දැන් ලොකු සංවාදයක් මේ දවස්වල තියෙනවා මේ ධර්මයේ පිළිබඳව ධර්ම මාර්ගය නැට්ටු අතරේ දහමට ආවම අපි සාමාන්‍ය ජීවිතයේ අත්හල යුතුයි කියලා මේ යුතුද දැන් ඊයේ මා සමග සාකච්ඡා කළ යෝගී මහත්මේ මේ පිළිබඳව දිගින් දිගට සාකච්ඡා කළා අපිට ඇහෙනවා සමහර දහම් සංවාදවලත් මේ ප්‍රශ්නේ මතු කරනවා ඒකට මේක මේ සාමාන්‍ය අපිට උරුම වෙච්ච අපේ ගත කරන ජීවිතයේ අතහැර දැමීමක්ද එහෙම නැත්නම් ඒ ජීවිතයේ කිසියම් ගුණාත්මක වෙනසක් ඇති කර ගැනීමක්ද කියන කාරණය. ඉතින් අතහැර දානවා කියන අපි සාමාන්‍ය ජීවිතයේ අතහැර දැමී යුතුද කියන තැනදී අපිට එක පැත්තකින් ඕ කියන්නේ. ඒ එතනින් අදහස් කරන්නේ සාමාන්‍ය ජීවිතයේ තියෙන යම් යම් අඩුපාඩුකම් දෝෂ දුර්වලතා වැරදි භාවිතයන් වැරදි වැටහීම් වැනි දේ නම් අත්හැර දැමිය යුතුයි අනිත් පැත්තෙන් සාමාන්‍ය ජීවිතය අත්හැර දැමිය යුතුද කියලා අහුවම අපිට නැහැ කියන උත්තරයකුත් දෙන්න නැහැ කියන උත්තරේ සපයන්නේ අපිට උරුම වෙච්ච ස්වභාවික වශයෙන් අපිට උරුම වෙච්ච යම්කිසි සමාජීය ජීවිතයක් තිබෙනවා අනිත් පුද්ගලයන් සමග ගත කරන සමහර විට ආවා විවාහලා විශේෂයෙන් ගිහි ඇත්තන්ගේ පැත්තෙන් ගත්තොත් එවැනි ජීවන පරිසරයක් සකස් වෙලා තියෙනවා දැනටමත් ඉතින් ඒක ඇතුලේ යුතුකම් වගකීම් රාජකාරී ධන ධාන්‍ය වස්තුව රැස් කිරීම ආහාර පාන වැඩපිළිවෙළවල් නොඑක් විදිහේ දේවල් දිවි පැවැත්ම කරගෙන යන්නටත් දිවි පැවැත්මේ ඉන්න සෙසු සමාජිකයන්
ජීවිතයට හා සම්බන්ධ සිසු සමාජිකයන් වෙනුවෙන් කරන යම් කිසි වැඩකටසුකුත් අපිට උරුම වෙලා තිබෙනවා. ඒත් ඒකෙන් අපිට අයින් වෙන්න හැකියාවක් නැහැ 100%. ඉතින් ඒ තුල තමයි අත් වශයෙන්ම අපි එහි ඇතුළත් අර බහැර කළ යුතු දේ බහැර කරලා ඒ ජීවිතය ඇතුළෙම තමයි අපි මේ අනිශ්චිත විහරණය ගොඩනගා ගන්න. නිවීම සැනසීම ඇති කරගන්න. ඉතින් හුඟක් අය කල්පනා කරන්නේ මේ පැවිද්ද දිහා බලන්නේ ගිහි ජීවිත ගත කරනැත්තො මේ නිර්වාණය සාක්ෂාත් කරන්න නම් මේ පැවිද්දට මාරු වෙන්න ඕනේ කියලා. නමුත් අපි පැවිදි ජීවිත ගත කරනැත්තො හැටියට අපිට පේනවා ගිහි ජීවිතෙන් පැවිදි ජීවිතයට ආවට සමහර ඇත්තන්ට මේ පැවිදි ජීවිතය ඇතුළෙත් නිසිත වෙලා තියෙනවා. පැවිදි ජීවිතය ඇතුළේ තියෙන යම් යම් දේවල් වලට ඇලිලා ගැටිලා මුලා වෙලා කටයුතු කරන ලක්ෂණයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතයට ආවයි කියලා අර නිවන් සාක්ෂාත් කිරීමෙහිලා අත්හල යුතු දේ අත්හැරලා නැහැ. එතකොට දැන් මෙතන දිවි පැවැත්ම නැත්තම් ඕකට අපි කියන්නේ ආජීව කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ආජීවයේ සම්මා කරනු මිසක ආජීවයන් මාරු කර කර යන එකක් එහෙම යෑමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. දිවි පැවැත්මවල් කියන දේවල් මේ ලයිෆ් ස්ටයිල් කියලා අපි කියන්නේ ඒවා මාරු කර කර යෑමක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ නිවන් මාගේ. නිවන් මාගේ තියෙන්නේ ආජීවයේ සම්මා ආජීවයක් කරගන්න. දැනට අපි හැමෝටම යම්කිසි දීපයත්මක් උරුම වෙලා ඇති. කොහේ හරි රටක කොයි හරි ජීවනෝපායක් කරගෙන කිසියම් ආකාරයේ සමාජ සම්බන්ධතා පද්ධතියක් සහිතව යුතුයම් වගකීම් ටිකක් සහිතව ජීවිතයක් ගත කරනවා. ගිහි ජීවිතයක් හෝ පැවිදි ජීවිතයක්. අන්න ඒක සම්මා කර ගැනීම තමයි සම්මා ආජීව කියන්නේ. එහෙම නැතුව ඒකෙන් ඒක අතහැර දමලා වෙනත් එකක් බලාපොරොත්තු වී යාම තුල මේ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් ඒ කාරණේත් සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. මොකද සමහර වෙලාවට අපේ මේ අනිශ්චිත විහරණය නොඇලී නොගැටී නොමුලාව ගත කරන ජීවිතයේ තියෙන්නේ පැවිදි ජීවිතය තුළ කියලා සමහර ඇත්තෝ එහෙම උපකල්පරම් කරගෙන තියෙනවා. එහෙම සාකච්ඡා කරන දේශනා කරන අවස්ථාවලත් අපිට පේනවා. නමුත් මේ දුක කියන එක දැන් චතුසත්‍ය ක්‍රමයට අපි කතා කරුවොත් දුක කියන එක ඇති වෙන්නේ ඊට අදාළ හේතු ඇති කලින්. ඒක මේ පැවිදි ගිහි ජීවිතයේ ප්‍රශ්නයක්වත් පැවිදි ජීවිතයේ ප්‍රශ්නයක්වත් නැතනම් ගිහි ජීවිතයේ දුකයි පැවිදි ජීවිතයේ දුකින් මිදුන එකක් කියලා කියන්න බෑ. එහෙම කියලා නැහැ. දුක කියන එක පැහැදිලි කරනකොට නැත්තම් දුකට හේතු හැටියට දක්වලා නැහනේ. ගිහි ජීවිතයේ දුකට හේතුවක් කියලා එහෙනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී එහෙමනම් එහෙම දේශනා වෙලා තියෙන්නේ බෑ. සතමංච වික්ඛවේ දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං. දුකට හේතුව ගිහි ජීවිතය කියලා නැහැ. දුකට හේතුව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගත తත්‍ර తත්‍රා විනන්දිනී සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිව්ව මිසක ගිහි ජීවිතයේ දුකට හේතුවක් කියලා දේශනා කළා නෑ. එතකොට ඔයදී පැවිදි ජීවිතයේ සිද්ධ වෙනවා නම් යායන් තණ්හා පෝනෝ භවිකා මේ තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පැවිදි ජීවිතය ඇතුලේ තියෙනවා නම් ඒ දුක තියෙනවා ඉතින්. ඒක නිසා දුකට හේතුව කියන එක අපි හරියටම සොයාගත යුතුයි, විමසා ගත යුතුයි. ඒකයි මේ අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්නේ විදිහට අපි දුකට හේතුව කියන කාරණේ මම හිතන්නේ විමසා ගැනීම, සොයා ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒක අවශ්‍ය වෙනවා. ඉතින් ওই විදිහට අපි නිවන් මාගේදී ඊටාම වැදගත් වෙනවා මේ කාරණා විමසා ගැනීම. හොඳයි අපි ඔය සාකච්ඡා කළේ විමසා බැලුවේ සරලව නැත්නම් ඉතාම කෙටියෙන් චතුසච්ච පිළිබඳව යම් අදහසක් අපි ඇති කරගත්තේ. මේ චතුසච්ච සත්‍ය විභංග දේශනාවේ චතුසච්ච වලින් අපි
යම් කොටසක් සාකච්ඡාවට භාජනය කරලා තිබෙනවා දුක්ඛ සත්‍යය වගේම දුක්ඛ සමුදය ආරි සත්‍යය කියන කොටස් අපි සාකච්ඡාවට භාජනය කරලා තිබෙනවා අපි බලමු ඉතිරි සාකච්ඡා ඉතිරි කොටස් අවධානයට යොමු කරන්න එතකොට අපි මේ චතුසත්‍ය වලින් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන කොටස් අපි කලින් අවධානයට ලක් කළා අපි උත්සාහ කරනවා අනිගොත් සත්‍ය වලට අවධානය යොමු කරන්න ඉතින් අපි විභංග දේශනාවටම අපි සාකච්ඡා කරන විභංග දේශනාවටම යොමු වුණොත් සත්‍ය විභංග දේශනාවට නිරෝධ ආර්ය සත්‍ය දුකට හේතුව අපි කතා කරා යායන් තණ්හා පහුගිය සාකච්ඡාවේදී අපි කාරණේ විමසා බැලුවා මේ තණ්හාව නැත්තම් ඇලීම් ගැටීම් මුලාවීම් වශයෙන් ඇති කර ගන්නා වූ తత్వය ඒක තමයි තණ්හා කියලා කියන්නේ අපි කිව්වා තණ්හා කියන වචනේ සමහර වෙලාවට බොහොම සරල අර්ථයක් මතු කරලා තියෙනවා සරල අර්ථයක් ආශාව වගේ අර්ථයක් සමහර වෙලාවට මතු කරලා තිබෙනවා ඉතින් නමුත් තණ්හා කියන වචනෙන් අදහස් කරන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් කියලා අපි කතා කළා වේදනා පච්චය තණ්හා විඳීම නිසා ඇති වෙන තත්ත්වයක් මේ බැඳීම කියන කාරණේ එතකොට විඳීමත් හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක් ඒක පස්සපච්චය වේදනා ඉන්ද්‍රයන්ට අරමුණු හමුවීම හේතුඵල ධර්මානුකූලව ඒක සිද්ධ වෙනවා ඉතින් ඒ සිදුවීම ඔස්සේ තමයි මේ වේදනා කියන තත්ත්වය ඇති වෙන්නේ පස්සපච්චය වේදනා එතකොට මේ දේවල් හුඟක්ම අපේ හේතුඵල ධර්මතාවයේ ඇතුලේ තේරුම් ගන්න අවශ්‍යයි දැන් හේතුඵල ධර්මතාවය කියලා වෙනමම ගැඹුරු ධර්මතාවයක් අපි අවබෝධ කරගෙන තියෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා අපි හේතුඵල ධර්මතාව පිළිබඳව සාකච්ඡා මාලාවක් කරලා තිබෙනවා නී අපේ නිවෙනමග YouTube චැනලය තුල අපි අන්තර්ගත කරලා තියෙනවා පටිච්චසමුප්පාද දේශනා මාලාව එතකොට එතනින් පෙන්නුම් කරන්නේ යම් දෙයකට හේතුව කුමක්ද කියලා. ඉතින් අපි මේ දුකට හේතුව සොයාගෙන යද්දී එකිනෙකට මේවට හේතු හේතු වෙන දේවල් අපි මනමින් අවබෝධ කරගත යුතුයි. පටිච්ච කියන වචනයෙන් අදහස් කරන්නේ නිසා යමක උපකාරයෙන් යමක් නිසා සමුප්පාද තවත් දෙයක් හට ගන්නවා ඇති වෙනවා කියන එකයි නිසා වෙනවා කියන එකයි පටිච්ච සමුප්පාද කියන එකේ සරල අර්ථය කුමක් නිසා කුමක් වෙනවද කියලා අපි ටිකක් ගැඹුරින් චින්තාමය වශයෙන් භාවනාමය වශයෙන් ගිහිල්ලා හොයා ගන්නවා තේරුම් ගන්න ඕන යමක් වුණාම කුමක් නිසාද ඒක වෙන්නේ උනේ මේක පවතින්නේ කුමක් නිසාද මේක නවතින්නේ කුමක් නිසාද හටගන්නේ කුමක් නිසාද නිමා වෙන්නේ කුමක් නිසාද ආදී වශයෙන් මේ හේතු ප්‍රත්‍ය විමසා දැන ගැනීමක් අවශ්‍යයි. මොකද ඒක අවශ්‍ය වෙන්නේ යම් ඵලයක් දුක් පිනිස හේතු වෙනවා නම් ඒ ඵලය ඉවත් කරගන්න අපිට මේ එහි හේතුව දැන ගැනීම අවශ්‍ය වෙනවා. හේතු ප්‍රත්‍ය නැත්තම් පටිච්චසමුප්පාද ධර්මතාව උගන්නන්නේ ඒ සඳහා වෙන දෙයකට නෙමෙයි. ඉතින් මේ පටිච්චසමුප්පාද ධර්මතාවය ලෝක ස්වභාව ධර්මයක්. යම් හේතුවක් යෙදුනම ඒ හේතුව විසින් හේතු ප්‍රත්‍යයන්ට අනුකූල ඵලයක් නිපදවීම ඵලයක් ඇති කිරීම ඒ ධර්මතාවය ලෝක ස්වභාව ධර්මය. ඉතින් දුකටත් හේතුවක් තිබෙනවා. දුක්ඛං අරිය සත්‍යං කියලා දුක්ඛාරිය සත්‍ය පැහැදිලි කරලා ඒට හේතුව පෙන්නුම් කරා. යායන් තණ්හා කිය මේ තෘෂ්ණාව. එතකොට තණ්හා කිව්වම ඒකෙන් අදහස් කරන්නේ විඳීම නිසා ඇති වෙන බැඳීම. වේදනා පච්චය තණ්හා. එතකොට විඳීම ස්වභාවිකයි. විඳීම දක්වා ක්‍රියාකාරීත්වය සම්පූර්ණ හේතුඵල ධර්මානුකූල ස්වභාවික කාරණයක්. වේදනා දක්වාම කිසිම ක්ලේශයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඇස ක්ලේශයක් නෙවෙයි, රූපේ ක්ලේශයක් නෙවෙයි.
ඇසයි රූපයයි හමු වුණාම චක්කුංච පටිච්ච රූපේච්. එහෙම නැත්නම් සෝතංච පටිච්ච සද්දේච්. කන ක්ලේශයක් නෙවෙයි, ශබ්දේ ක්ලේශයක් නෙවෙයි. ඔය විදිහට ඉන්ද්‍රිය සහ අරමුණු කියන්නේ කෙලෙස් නෙවෙයි. ඒවා නාම රූප ධර්මතා. ඒවා පටිච්ච වෙනවා. එකිනෙක මුණ ගැහෙනවා. එකක් එකිනෙකට සම්බන්ධ වීමක් පෙන්නනවා. ඒවා හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන්න පුළුවන්. සිදුවීමට ඕන තරම් ඉඩ අවකාශ තිබෙනවා. අපේ උමනාවටත් බලනවා. අපේ උමනාවක් නැතත් පේනවා. යම් යම් උමනාකම් නිසා අපි අහනවා, උමනා නැතත් ඇහෙනවා. එතකොට මේ උමනාවක් ඇති බව හෝ නැති බව මෙතෙන්දි වැදගත් නැහැ. කොහොම නමුත් මේවා පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා. ඉන්ද්‍රිය සහ අරමුණු එකිනෙක මුණ ගැහෙනවා. මේ මුණ ගැහිමත් එක්ක අපි ඒකට මුණ ගැහිම කියලා කියමු. චක්කුංච පටිච්ච රූපේච. ඉතින් මුණ ගැහුනම සමහර විට උප්පජ්ජති චක්කු විඥානං, ඒ පිළිබඳව මනස අවදි වීමක්, එහෙම නැත්නම් මනසේ අවධානය යොමු වීමක් සිද්ධ වෙනවා. ඒකත් හැම විටම සිද්ධ වෙනවයි, අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවයි කියලා දෙයක් නැහැ. විය හැකි එක. එතකොට ඒක තමයි අර ඉන්ද්‍රියට හමු වුණු දේ පිළිබඳව යම්කිසි අවදිමත් භාවයක් මනසේ ඇති වෙනවා. විඥානං කියලා හඳුන්වන්නේ ඒක. ඒක සයාකාරයකින්ම සිද්ධ වෙනවා. චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, ජීවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං කියලා. එතකොට ඔය සංසිද්ධිය නිසා, ඇසයි රූපයයි විඥානයයි නිසා, ඔකට කියන්නේ තින්නම් සංගති කියලා සාමාන්‍ය ධර්මතා තුනක් එකට පවතිනවා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. තින්නම් සංගති පස්සෝ. මේ ධර්මතා තුනක් එකට පැවතීම නිසා මේ අර ආරම්මණය නැත්තම් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ කියන දේ ධර්මතාවය සිත්වදිනවා. ඒක තමයි පස්ස කියන්නේ. සිත්වදිනවා කියන්නේ ඔය ඒක මානසික ක්‍රියාකාරකමක් සඳහා මුල පුරන අවස්ථාව පස්ස කියලා කියන්නේ. ඒ පස්ස වීමත් සමග පස්සපච්චා වේදනා පළම මානසික ක්‍රියාකාරීත්වය හැටියට පෙන්නන්නේ විඳීම. අරමුණ විඳිනවා. විඳීමේ හැකියාවක් මනසේ තියෙනවා. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, යම්කිසි ධර්මතාවයක් සිටවිල්ලක් වින්දනය කරන්න පුළුවන්. ඒ වගේම අඳුනා ගන්නත් පුළුවන්. යම් වේදේති තං සංජානාති කියල යමක් විඳිනවාද ඒක ඒකේ ගතිය, ගුණය, ස්වરૂපය, ස්වභාවය, ලක්ෂණය, රිද්මේ, රටාව, තාලය ඒක අඳුනන්නත් පුළුවන්කම තිබෙනවා. මේ වේදනා සංඥා දෙක මනසේ සිද්ධ වෙන බොහොම ප්‍රබල කාරණා දෙකක්. එතකොට මේ ඒවා අනුව තමයි මේ වේදනා පච්චය තණ්හා කියලා දක්වලා තියෙන්නේ. එතන ඉඳලා අරමුණට බැඳෙන ගතියක්, අර විඳපු දේ සමග බැඳෙන ගතියක් ඇති වෙනවා. ඒ බැඳීම අර සංඥාවය විසින් සංඥාවට අනුකූලව සිද්ධ වෙන දෙයක්. ඒ හඳුනා ගැනීමත් එක්ක තමයි ඒ ඔය තව ටිකක් හිතලා සංජානාති විතක්කේති ආදී වශයෙන් දක්වලා තියෙනවා. අඳුනගත්ත දේ ගැන හිතලා ඔන්න ඒකත් එක්ක කිසියම් ආකාරයක බන්ධනයක් ඇති කරගන්න. මෙන්න මේ විදිහට ඇති කරගන්නා වූ මේ බන්ධනය තමයි තණ්හා කියලා කියන්නේ. එතකොට මේ බැඳීම අපි කලින් සාකච්ඡාවේදී කතා කළා. රාග බන්ධනයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂ බන්ධනයක් වෙන්නත් පුළුවන්. මෝහ බන්ධනයක් වෙන්නත් පුළුවන්. ඒක බොහෝ වෙලාවට විඳණයට සාපේක්ෂයි, විඳීමට සාපේක්ෂයි. විඳීම සුඛ නම් පාලියෙන් ඒකට කියන්නේ සුඛා වේදනා කියලා. ඒ විඳණය කය මනස දෙක පිනවන ස්වરૂපයේ එකක් නම් බොහෝ වෙලාවට මේ බන්ධනය රාග බන්ධනයක් වීමේ ඉඩක් තිබෙනවා. අනිවාර්යෙන් වෙනවාමයි කියලා නෑ. එහෙම අනිවාර්යෙන් වෙනවාමයි කියලා කතාවක් බුදුදහමේ කතා කරන්නේ නැහැ. එතන හේතු තියෙනවා. රාග බන්ධනයක් වෙන්න හේතු තියෙනවා. සුඛ වේදනාව රාග බන්ධනයේට හේතුවක්.
ඒක නිසා හේතු ඇති කල්හි ඉමස්මින් සති ඉදං හෝති කියන විදිහට පටිච්ච සම්පාද ධර්මතාවයට අනුව මේක වෙන්න පුළුවන්. සුඛ වේදනා ඇති කල්හි රාගානුසේ රාග බන්ධනේ ඇති වෙන්න පුළුවන්. අන්න බන්ධනේ. ඊළඟට දුක්ඛ වේදනා කය මනස පෙළන ආකාරයෙන් සිදුවෙන වින්දනයක් නම් පටිගානුසේ ඇති වෙන්න පුළුවන්. නැත්තම් ද්වේෂ බන්ධනයක් හැදෙන්න පුළුවන් ඒ ඉන්ද්‍රිය ආරම්මණය සමග. ඉන්ද්‍රිය ආරම්මණය කිව්වේ අර පේන දේ, දැක්ක දේ, ඇසෙන ඇසුන දේ, ඇසුණු දේ, ගන්ධ රස පහස වශයෙන් විඳ දේ, විඳින දේ, මනසට වැටහුණු දේ, වැටහෙන දේ සමග කිසියම් ආකාරයක ද්වේෂ බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒවයි තියෙන ගති ලක්ෂණවල යථා ස්වභාවයේ නොඇටහීම නිසා අනිත්‍ය අනාත්ම ස්වභාවය වැටහෙන්නේ නැති වුණාම එක්තරා මෝහණේ වීමක්, මුලා වීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට මෝහ බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. මේ මෝහ බන්ධනයත් ඉතාම බරපතල විදියට සත්වයා තුළ තියෙනවා. ඒකට ඔය මිරිඟුව වගේ උපමාක් දක්වලා තියෙනවා. යථා ස්වභාවය තේරුනේ නැතු වුණාම මේ පසුපස දුවන ගතියක් තියෙනවා. ඒවා එලවාගෙන යන ගතියක් තියෙනවා ඒවා පසුපස. මොකද ඒවා සමහර වෙලාවට ඇත්තම තත්ත්වේ නෙමෙයි වැටහිලා තියෙන්නේ. ඒවයි තියෙන මතුපිට ලක්ෂණ වලින් මෝහණය වෙලා ඉන්නේ. මෝහ කියන්නේ එක්තරා නිකන් ආවරණය වෙච්ච ලක්ෂණයක්. අවිද්‍යා සහ මෝහ කියන්නේ දෙකක්. එකක් නෙමෙයි. එතකොට අවිද්‍යාව නිසාම මෝහය ඇති වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් විද්‍යා කියලා කියන්නේ බුදුදහමට අනුව විද්‍යා කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ යම් දෙයක යථා ස්වභාවයේ ඇත්තම తත්වයේ අවබෝධ වීම. ඒක ඇත්ත తත්වයේ අවබෝධ වෙලා නැති තැන මේ මෝහණය වීම සිදු වෙනවා. දැන් උදාහරණ වශයෙන් අපි මේ රූප කියන ස්කන්ධ වලින් රූප ස්කන්ධයේ පැත්තට මදක් හිත යොමු කරුවොත් අපිට රූපකායක් තියෙනවා. සතර මහා භූත වලින් සකස් වෙච්ච ශරීරයක් අපි හැමෝටම තියෙනවනේ. ඒ ශරීරයේ ප්‍රයත්න සඳහා අපි තවත් වටපිටාවෙන් රූප ධර්ම ටික එක් රැස් කරගෙන එකතු කරගෙන තියෙනවා. ඉතින් ඕවයි යථා ස්වභාවයේ සමහර වෙලාවට අපි නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. මේවා අනිත්‍ය අනාත්ම ධර්මතා විපරිණාමයටපත් වෙන ඇති වුණා වගේම හේතු ඇතුව හටගෙන හේතු ඇතුව පැවතිලා හේතු ඇතුව නැති වෙලා යන ධර්මතා හැටියට එහෙම ඒවයි යථා ස්වභාවයේ තරම් ගැඹුරින් මෙනෙහි කරලා නැති වුණාම මොකද වෙන්නේ? මේ රූප ධර්ම වල තියෙන ගති ලක්ෂණ වලට මෝහණය වෙන මුලා වෙන. ඒ ගති ලක්ෂණ විසින් එක්තරා ප්‍රමාණයකට අපේ මනස වහලා දාන ආවරණ නීවරණ චේතසූපක්ඛිලේ සම්පඤ්ඤාය දුබ්බලීකරණම් කියලා ওই සංයෝජනයක් නැත්තම් නීවරණයක් වෙන ආකාරයේ උරුපියන්නාස පැහැදිලි කරලා තියෙනවා. එතන ඇත්තම තියෙන්නේ මේ මෝහන මුලා වෙච්ච ලක්ෂණේ ආවරණ වැහිලා තියෙන නීවරණ ඒ අනිත් ප්‍රඥාව වළක්වලා තියෙනවා. නීවරණ කියන්නේ වැළැක්වීම අර්ථයෙන්. චේතසූපක් කිලේසම් පඤ්ඤාය දුබ්බලීකරණ. ඉතින් ඉඳලා ඒක හිතේ අලුත් ක්ලේශයක් උපක්ලේශයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රඥාව දුබල කරලා තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක තියෙන්නේ මේ මෝහ ලක්ෂණය. ඉතින් හරි අමාරුයි මේක මුලා වෙලා කියන එක තේරුම් කරලා දෙන්න, තේරුම් ගන්න අමාරු වෙනවා. ඔය විදිහට ඒක ඇති වෙන්නේ වේදනා වින්දනේ නිසා තමයි. වේදනා පච්චය. විඳීම නිසා මේ බැඳීම ඇති වෙනවා. එතකොට රාග බන්ධනයක් හෝ දේශ බන්ධනයක් හෝ මෝහ බන්ධනයක් වෙන්න පුළුවන්. ඒ බන්ධනයට තමයි තණ්හා කියන්නේ. ඇති වෙන්නේ වේදනා පච්චය. විඳීම නිසා. එතකොට මේ බන්ධනේ තණ්හාව නිසා එතනින් ඉස්සරහට සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට ප්‍රත්‍යක්ෂයි. අපි අත්දැකීම් වශයෙන්ම දන්නවා ඒවා. ඕනතරම් සාකච්ඡා සම්මන්ත්‍රණ විවරණ කෙරිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට අපේම ජීවිත අත්දැකීම් තියෙනවා රාශියක්. යම් යම් සමග රාග බන්ධන, දේශ බන්ධන, මෝහ බන්ධන ඇති කර ගැනීමෙහි ප්‍රතිඵල. සමහරට අපි දැනට අත්විඳින යම් යම් දුක්ඛ දෝමනස්ස බලපුවාම ඒ බන්ධනවල ප්‍රතිඵල. ඉතින්
ඒක දිහා දැන් අපි බලන්න ඕන අපරාධෙ මට වැරදීමක් වුණා මම වැරද්දක් කරගත්තා කලින් මට මේක ගැන තේරුමක් තිබ්බේ නැහැ ඒක නිසා මේ බන්ධණයට ගියා මම මේ බැඳීම ඇති කරගත්තා කියලා අර බන්ධණය දිහා අපි දැන් බැලිය යුත්තේ තණ්හාව දිහා බැලිය යුත්තේ දේශ සහගතව නෙමෙයි එහෙම නැත්නම් චෝදනා මුකයෙන් නෙමෙයි ඒ කවුරු හරි මාව මේ බන්ධණයට ඇදලා දැම්මා මේ බන්ධණයට මාව හසු කෙරුවා ආදී වශයෙන් වෙනත් කෙනෙකුට චෝදනා කිරීම තමන්ට චෝදනා කිරීමක් හැටියට හෝ එහෙම නැත්නම් තමන්ගේ වරදින් මේක සිද්ධ වුණා නැත්නම් අහවලාගේ වැරද්දෙන් සිද්ධ වුණා කියලා බලන්නේ මේ විදිහට ගියොත් එහෙම ආපහු අපි ක්ලේශයක් හදාගන්න එහෙම නෙවෙයි අපි ඒක බලන්න ඕන හේතුඵල ධර්මතාවක් විදිහට ඉමස්මින් සති දං හෝති කියන විදිහට මේ ඇතිකල්ලි මේ වෙයි මොකද්ද වෙලා තියෙන්නේ බන්ධනයක් හැදිලා කුමක් නිසාද වින්දනේ නිසා වේදනා පච්චය තණ්හා ඉතින් ඒ විදිහට බැලුවොත් අපිට මේකෙන් මිදෙන්න නැත්තම් බන්ධනය කෙරෙහි උපේක්ෂා වෙන්න පුළුවන් වෙනවා දැන් අපි බන්ධනය කඩා ගන්නවා වගේ නිකන් එක්තරා ද්වේෂ සහගත ස්වරූපයකින් තමයි හුඟක් වෙලාවට මේකට ප්‍රවේශ වෙන්න පුරුදු වෙලා තියෙන්නේ බන්ධනය කඩා ගන්නවා කඩනවා වගේ අදහසක් බන්ධනය කියන ධර්මතාවය දිහා බලන්න ඕන දහම් ඇසින් කුමක් නිසා මේක වුණාද කුමක් නිසාද මේ බැඳීම මෙතන තියෙන්නේ මෙතන තියෙනවා වින්දනයක් විඳීමක් තියෙනවා ඒකයි ස්වභාවය ඒ විදිහට බැලුවාම මේ බන්ධනය සමහර වෙලාවට තියේ නමුත් අපිට ඒක පසුතැවීමටවත් එහෙම නැත්තම් අතිරේක කෙලෙස් උපකෙලෙස් ඇති කරගන්න හේතුවක්වත් කරගන්න දෙයක් නැහැ ඒකයි අර බන්ධනය පිළිබඳ උපේක්ෂා වෙනවා කියලා කියන්නේ තරණි පුද්ගල සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු එක්ක කිසියම් වගකීම් සහගත භාවයකට බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන් විවිධ විදිහට වෘතීය වගකීමක් කිම් බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන් ආවාහ විවාහ වශයෙන් බැඳිලා ඉන්නවා පුළුවන් සමාජ වගකීමකින් බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන් එතකොට ඒක දිහා හේතුඵල ධර්මානුකූලව බැලුවොත් අපිට ඒක වදයක් කරදරයක් කරගන්නේ නැතුව දැන් ඒකෙන් පලා යන්න උත්සාහ කිරීමක් කරනට වඩා මොකද්ද මේ වෙලා තියෙන්නේ යායන් තණ්හා මේ තණ්හාව දිහා බැලුවම මේ තණ්හාව ගැටයක් තණ්හා ගැටේ ලිහිනවා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා තමයි තණ්හා ගැටේ ලිහිම ලිහියාම එවත් නිරෝධය බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒකට අපි අද අවධානය යොමු කරන්නේ මේ නිරෝධ කියන කොටසට විශේෂයෙන් මාර්ගය කියන කොටසත් අපිට කතා බහ කරන්න අවස්ථාව ලැබුණොත් කතා කරමු. නිරෝධ. මේ නිරෝධ කියන වචනේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දුක කියන ස්වභාවය නිමා කිරීම කියන කාරණේ. විවිධ විදිහට අර්ථකථනය වෙලා තියෙනවා. නමුත් අපි මූලික වශයෙන් බුද්ධ දේශනාවට පදනම් වෙන්න ඕන. බුද්ධ දේශනාවට පදනම් වෙලා තමයි මේවා තේරුම් ගන්න. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මේ සත්‍ය විභංගයේදී කතමංච ආවසෝ කියලා සරුවත් හාමුදුරුවෝ ඊට වෙනස් ආකාරයකින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ විවරණය කරපු ආකාරයෙන්මයි උන්වහන්සේ විවරණය කරන්නේ. කතමංච ආවසෝ කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලය තස්සායේව තණ්හාය අන්න එම තණ්හාවම තමයි මෙතෙන්ටත් ගන්නෙ අර වේදනා පච්චය තණ්හා විඳීම නිසා ඇතිවුණු බැඳීම ඒ බැඳීම අශේෂ විරාග නිරෝධෝ අශේෂ ඉතිරි නැතිව විරාග රාග වීමක් නැතුව නිරෝධෝ ඊට සම්බන්ධව තිබෙන
සියලු ක්ලේශ ධර්මයන් නිමා කිරීම. චාගෝ ඒ බන්ධනයට හිතින් තිබෙන බැඳීම අතහැරීම. පටිනිස්සග්ගෝ ඒ අතහැර දැමීම. හිතින් අපි අල්ලගෙන තියෙනවනේ බන්ධනය කියන එක ඇත්තටම බන්ධනයක් වෙන්නේ අපි ඒක හිතින් අල්ලාගෙන තියෙන නිසා. අපිට උදාහරණයක් ගත්තොත් අපි මේ වගේ ප්‍රායෝගික ජීවිතයේ දේවල් වලින් තමයි කතා කරන්න ඕන. අපි කියන යුතුකමෙන් බැඳිලා ඉන්නවා කියලා සමහර වෙලාවට වගකීමෙන් බැඳිලා ඉන්නවා කියලා කොහොම කියනවා. යුතුකමෙන් බැඳිලා වගකීමෙන් බැඳිලා රාජකාරියෙන් බැඳිලා මම බැඳිලා බැඳිලා කියලා කියනවා. එතකොට බැඳෙන්න ඕනේ නෑ. යුතුකම තියෙන්නේ කළ යුත්තක් නේ. තමන් මේ ලෝකෙ ජීවත් වෙනකොට ලෝකයට කියලා කරන යුතුකම් තියෙනවා නේ. අපි ටිකක් පුළුල් අර්ථයෙන් කතා කරොත් අපි ජීවිතේ පැවැත්මට අවශ්‍ය කරන දේවල් ටිකක් මේ වටපිටාවෙන් එකතු කරගන්න. හුස්ම ගන්නවානේ හැමතිස්සෙම ජීවිතේ පැවැත්ම සම්බන්ධයෙන් අපි කරන ප්‍රධාන දේ එකනේ හුස්ම ගන්නවා. ඉතින් හුස්ම ගන්න එක වෙනුවෙන් අපිට යුතුකමක් ඇති. යුතුකමක් තියෙනෝනේ ප්‍රඥාවෙන් බැලුවොත් ගහක් හිටවන්න පුළුවන්. ඕක එච්චර අමාරු දෙයක් නෙමෙයිනේ, බරපතල දෙයක් නෙමෙයිනේ. මේ ලෝකේ අපි ඉන්න කොහේ වුණත් මහ පොළොවේ පය තියාගෙන ඉන්නේ. අපි ඉන්න තැන මහ පොළොවේ කොහේ හරි චූටි ඉඩක් හරි තියෙනවා. ඉතින් ඔය යුතුකම අපිට කරන්න පුළුවන්. ඕක නිවනට බාධාවක් කරගන්න දෙයක් නැහැනේ. මේ යුතුකමක් තියෙනවා. උසුම ගන්නවා. ඒ උසුම ගන්න එක වෙනුවෙන් ගහක් හිටවන්න පුළුවන්. එහෙම නැත්නම් ගස් හිටවන්න බැහැ, තියෙන ගස් නොකප ඉන්න පුළුවන්. ඒත් යුතුකම ඉෂ්ට වෙනවනේ. එහෙම ඉතින් ඔය යුතුකමට බැඳෙන්න ඕනද, බැඳෙන්න ඕනද, ඕකත් එක්ක තදින් හිතේ බැඳීමක් ඇති කරගන්න ඕනද? ඔය මං සරල තැනින් පටන් ගත්තේ. ඉතින් ඔතනින් එහාට ගිහිල්ලා බැලුවම ටිකක් සංකීර්ණ මට්ටම් වලට ගිහිල්ලා බලපුවම අපි පුද්ගලයන් සම්බන්ධයෙන් යුතුකම් තියෙනවා. අම්මා තාත්තා ඉන්නවනම් ඒ ඇත්තෝ වෙනුවෙන් යුතුකම් තියෙනවනේ අපිට. ඒ ඇත්තෝ අපි වැඩුව රැක බලා ගත්තා, ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ කළා, අතහිත දුන්නා, සෑහෙන කැපවීමක් අපි වෙනුවෙන් කරලා තියෙනවා. අපේ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා ලොකු කැපකිරීමක් කරලා තියෙනවා අපියෝ. එතකොට යුතුකමක් තියෙනවනේ. කෙනෙක් යමක් කරලා තියෙනවා තවත් කෙනෙකුට. එතකොට ඒ උදව්ව උපකාරය මග පෙන්වීම ලබාගත් කෙනාටත් පෙරලා යුතුකමක් තියෙනවා. ඒ උදව් උපකාරය සහයෝගය ලබා දීපු කෙනා වෙනුවෙන් යමක් කරන්න. ඒක යුතුකම. නමුත් යුතුකමෙන් බැඳෙන්න අවශ්‍ය නැහැ. ඒක බොහොම ලිහිල්ව කරන්න පුළුවන්කම තියෙනවා. විවිධ විදිහට තමන්ට පුළුවන් ආකාරයක් තියෙනවා. ඒක බොහොම සරලව සැහැල්ලුවෙන් කරගෙන යනවා. මේකෙන් බැඳෙන්න යුතුකමෙන් බැඳෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ තවත් අපේ ජීවිතේ සම්බන්ධ සමාජිකයෝ ඉන්න, දැන් ගිහි ජීවිත ගත කරන ඇත්තෝ ගත්තොත් ඉතින් ස්වාම පුරුෂයෙක් ඉන්න පුළුවන්, සමහර විට භාර්යාවක් ඉන්න පුළුවන්, දූ දරුවෝ ඉන්න පුළුවන්, යාළු මිත්‍රයෝ ඉන්න පුළුවන්, වෘත්තීය සගයෝ ඉන්න පුළුවන්. ඔය විදිහට නොඑක අය ඉන්න. ඒගොල්ලන්ගෙන් අපිට යම් යම් උදව් උපකාර සහයෝගයන් මඟ පෙන්වීම අත් උදව් ලැබෙලා තියෙනවා. ඉතින් පෙරලා යුතුකම් තියෙනවා. ඔය හැම පැත්තකටම යුතුකම් තියෙනවා. දැන් අපි පැවිදි ජීවිත ගත කර නැත්තො අපිටත් එහෙම දේවල් තියෙනවා. අපිට සිව්පසයෙන් උපස්ථාන කරන දායක ඇත්තෝ ඉන්නවා. ඉතින් ඒ දායකත්ව වෙනුවෙන් අපිටත් යුතුකමක් තියෙනවා. බුදුරජාන් වහන්සේ ඒක පෙන්නලා දීලා තියෙනවා. යුතුකම් කියන ඒවා ලෝකේ තියෙනවා. මනුෂ්‍ය ධර්ම ඇතුලේ එවැනි දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් බැඳෙන්න අවශ්‍ය නැහැ. යුතුකමෙන් බැඳෙන්න අවශ්‍ය නැහැ. ඒකයි. එතකොට වැටෙනවා තණ්හාවට. දැන් අපි යුතුකම අතාරින්න නෙමෙයි කියන්නේ බුදුදහමේ. ඒ යුතුකම් ඉෂ්ට කරන්න ඕන ශක්තිපමණින්. නමුත් ඒකට බැඳෙන්න අවශ්‍ය නැහැ. ඒක හරි ලිහිල් නොබැඳි සම්බන්ධතාවක් කියලා අපි ඒකට කියන්නේ. එතකොට මේ
නිරෝධය කියලා කියන්නේ මොකද්ද? යුතුයකම අත්හැරලා දැමීමද? එහෙම නැත්නම් යුතුයකම සමග තියෙන බන්ධනය අත්හැර දැමීම. දුකට හේතුවක් වෙන්නේ යුතුයකම නෙමෙයි. යුතුයකම සමග අපි බැඳිලා තියෙන ආකාරය. ඉතින් ඒ බන්ධනය අයින් කරන්න ඕන. ඒක ලිහිල් වල්ලන්න ඕන. ඒකට නිශ්චිත වෙන්න හොඳ නැහැ. යුතුයකමට නිශ්චිත වෙන්න අවශ්‍ය නැහැ. අනිශ්චිතෝ විහෙරති. යුතුයකම සමග මොකටම අපේ ජීවිතෙන් සිදුවන වෙන දේවල් තියෙනවා. දැන් පැවිදි කෙනෙකුට කියන්න පුළුවන් තමන්ගේ අපිට කියන්න පුළුවන් අපේ ඥාති හිත මිත්‍රාදීන්ගෙන් අයින් වෙලා ඉන්නේ ඒක නිසා අපිට ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ යුතුයකම් නැහැ කියලා. මම හිතනවා ඒක ඒ තරම්ම දහමට අනුව නම් එහෙම කියන එක ධර්මානුකූල නැහැ කියලා. දැන් මගේ මව ඉන්නවා නම් මම පැරිදි වෙලා හිටියට එතුමිය තාම ඉන්නවනේ. එතකොට එතන මට කෙරෙන්න යුතුයකමක් නැද්ද? තියෙනවා. එතකොට ඒ යුතුයකමට මම බැඳෙන්න අවශ්‍ය නැහැ. නමුත් මගේ ශක්තිපමණින් මොකද්ද මේ මොහොතේ කෙරෙන්න ඕන දේ? මේ මොහොතේ ඇත්ත වශයෙන්ම මව ඉන්නවා නම් ඒ මවට මොකද්ද මේ මොහොතේ කෙරෙන්න ඕන දේ? අනිත් අය කරන්නේ මොනවද අම්මා වෙනුවෙන්? අරව මේවා නෙමෙයි. මේ මොහොතේ මම ඉන්නවා නම් මව ඉන්නවා නම් ඒ මගෙන් මවට කෙරෙන්න ඕන දේ මොකද්ද මේ මොහොතේ? ඕක අපිට තේරුම් කරගන්න බැරි නෑ. ඊළඟට ඒක කරන්න මට ශක්තිය තියෙනවද? ඍජුව මට කළ හැකිද? එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ සහාය මේකට ලබා ගත යුතුද? ඒක බලලා බොහොම නිදහස්ව මේ යුතුකම අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට බලන්න පුළුවන් නේද මේ යුතුකම් දිහා? ඇයි යුතුකම් වලට අපි බැඳෙන්නේ? බන්ධන හදාගන්නේ. බන්ධනේ හැදුන ගමන් එක්කෝ මේක රාග බන්ධනයක් වෙනවා, එක්කෝ ද්වේෂ බන්ධනයක්. හුඟක් අය යුතුකම් කරන්න කොට යුතුකමත් එක්ක ද්වේෂ බන්ධන හදාගෙන ඒ යුතුකම ද්වේෂ බන්ධනයක් වලට පත් වෙලා කරනවා. හැබැයි ඉතින් හරිම අකමැත්තෙන් ද්වේෂයෙන් බැන බැන කරන්නේ. එහෙම නැත්නම් රාග බන්ධනයක් හදාගෙන තියෙනවා. මේ පුද්ගලයාට කාකමේ රාගික වශයෙන් බැඳිලා මේ යුතුයකම කර. එතකොට යුතුයකම ඇතුලේ තියෙන රාගයයි අයින් කරනවා. ද්වේෂයයි දේශ බන්ධනයයි ද්වේෂයයි අයින් කරනවා. මෝහයයි අයින් කරනවා. මේකයි කිව්වේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ යැනි වචන අර්ථකථනය කරද්දී චාගෝ අත්තර දැමීම, පටි නිස්සග්ගෝ ඒත් එහෙම, මුත්‍ති මිදීම, අනාලයෝ ඒට ආලය නොකිරීම කියනකොටම හුඟක් අය හිතනවා එහෙනම් යුතුකම වගකීම රාජකාරිය මෙහෙවර අතහැරලා දාන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ගේ ජීවිතේ බලන්න. යුතුයකම් රාජකාරීන් මෙහෙවරයන් අතහැරියද? බලපුවාම යුතුයකම් රාජකාරී මෙහෙවර කරන්න වෙනදටත් වැඩිය මහන්සි වෙලා තියෙනවා. වෙනදටත් වැඩිය මහන්සි වෙලා තියෙනවා. පුදුම තරම් ඇවිදලා තියෙනවා. අනිත් අය එච්චර ඇවිදලා නැහැ. නින්දට තියෙන කාලයත් හුඟක් අඩු කරලා තියෙනවා. නිදියගෙන තියෙන්නේ බොහොම පොඩි වෙලාවක. එතකොට යුතුයකම් වශයෙන් තියෙන මෙහෙවරයන් වශයෙන් තියෙන රාජකාරී වශයෙන් තියෙන වැඩ කටයුතු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. හැබැයි ඒවා කිසි දෙයක් සමග මේ බන්ධනයක් නැහැ. රාග බන්ධනයක්, දේශ බන්ධනයක්, මෝහ බන්ධනයක් නැහැ. තමන්ගේ ශක්ති පමණින් තමන්ට තියෙන හැකියාව ධාරිතාව අනුව ඒව කරමු. ඒක අතහැර දැමීම නෙමෙයි. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍යනාලයෝ කි. ඒක ඇතුලේ තියෙන මේ රාජකාරිය ඇතුලේ තියෙනවා රාග බන්ධනයක්, නැත්නම් ද්වේෂ බන්ධනයක්, මෝහ බන්ධනයක්. යුතුයකම ඇතුලේ, වගකීම ඇතුලේ අපිට පේන්නේ නැහැ ඒක. ඇයි මේ යුතුයකම කරන්නේ? ඇයි මේ වගකීම දරන්නේ? ඇයි මේ රාජකාරිය කරන්නේ? අන්න ඒක මේ අතහරින්නේ. කියන්නේ ඒකයි දුකට හේතු වෙන්නේ. නැත්නම් යුතුයකම, වගකීම, රාජකාරිය දුකට හේතුවක් වෙන්නේ නැහැ. දැන් අපි ඔය ඔක්කොම කරනවා. දැන් මම පෞද්ගලිකව ගත්තොත් මම රාජකාරියක් කරනවා. මම යුතුයකම් කරනවා. මම වගකීම් දරනවා.
හැබැයි එකක්වත් ඇතුළේ මම රාග බන්ධනයක්, දේශ බන්ධනයක්, මෝහ බන්ධනයක් තියාගෙන නැහැ. ඒක කරන්න පුළුවන්. ඒක තමයි මේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා කියන්නේ. දැන් අපිට අපි පුරුදු වෙලා තියෙන්නේ, පුරුදු කරගෙන තියෙන්නේ ඒ වයින් නිදහස් වෙන්න. ඉතින් කල්පනා කර කර ඉන්න කවදානම් මේ රාජකාරියෙන් මිදෙන්නද? කවදානම් මේ යුතුයකමින් ගැලවෙන්නද? කවදානම් මේ වගකීමෙන් අයින් වෙන්නද? ඉතින් ඊට පස්සේ කියන ඕවෙන් අයින් වෙලා තමයි ස්වාමීන් වහන්සේ අපිට කවදා හරි බණක් දහමක් අහන්න වෙන්නේ, බණ භාවනාවක් කරන්න වෙන්නේ, ධර්ම මාර්ගේ යන්න වෙන්නේ ඕවෙන් අයින් වුණු දවසකට තමයි කියන්නේ. බලන්න කොච්චර අපි ධර්ම මාර්ගයේ වරද්දගෙන තියනවාද කියලා. ඉතින් ඌවයි මිදෙන්න වෙන්නේ කවදාවත්. අන්තිම හුස්ම යනකනොත් යුතුයකම් එහෙමම තියෙනවා. වගකීම් තියෙනවා. රාජකාරි තියෙනවා. එතකොට එහෙනම් කොහෙද මිදීම තියෙන්නේ? මිදීම තියෙන්නේ යුතුයකම වගකීම රාජකාරිය අතහැර දැමීම තුල නෙවෙයි. ඒ වගකීම යුතුයකම රාජකාරියට අදාළව අපි ඇතුලෙන් ගොඩනගාගෙන තියෙන මේ බන්ධනය අතහැර දැමීම. රාග බන්ධනේ හෝ දේශ බන්ධනේ හෝ මෝහ බන්ධනේ. ඒක තමයි නිරෝධෝ කියන්නේ. එතන තමයි නිබ්බාණං. නිරෝධෝ නිබ්බාණං. නිබ්බාණ විස්තර කරන තැන් වල බුදු පියාණන් වහන්සේ සංඛාර සමතෝ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. එතකොට ඒ කොතනවත් කියලා තියෙනවද නිබ්බාණං කියන එක ඇතුලේ කියලා තියෙනවද මොකක් හරි නිබ්බාණං කියන්නේ රාජකාරිය අතහැරීම, වගකීම අතහැරීම, යුතුයකම අතහැරීම කියලා තියෙන්නේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා. සංඛාර සමතෝ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලානේ කියලා තියෙන්නේ. අපි මේ නිරෝධය කියන එක හරියට තේරුම් ගන්න ඕන. මොකද්ද නිරෝධය? මොකද්ද නිවන? මොකද්ද නිවීම? මොකද්ද සැනසීම කියලා කියන්නේ? මේක ඇතුලේ අභ්‍යන්තරයේ තියෙනවා. යුතුයකම කියන එක මතු පිටින් තියෙනවා, ඇතුලේ තියෙනවා බන්ධනේ. වගකීම කියන එක මතු පිටින් තියෙනවා, ඒක ඇතුලේ බන්ධනේ තියෙනවා. රාජකාරිය මෙහෙවර සේවය කියන එක මතු පිටින් තියෙනවා, ඇතුලේ තියෙනවා බන්ධනේ. ඒක රාග බන්ධනේ නැත්තම් දේශ බන්ධනේ නැත්තම් මෝහ බන්ධනේ. අන්න ඒකයි අයින් කරන්න ඕන. ඒකට සංඛාර කියන අකුසල සංඛාර. ඒක නිසා සංඛාර සමත කියන වචනෙන් ඒක කියවෙනවා. ඒකට උපදි කියන. ඒක නිසා උපදිපටි නිස්සග්ග කියන එක. ඒක අතහැර දැමීමට. සංඛාර සමත කියන උපදිපටි නිස්සග්ග කියන. තණ්හා කියලා කියන එකට. තණ්හක්ඛයෝ. ඒ වගේ මේකට රාග කියන. විරාගෝ. අන්න නිරෝධෝ. අන්න ඒකයි නිමා කරන්නේ. මේ සංඛාර සමත කිරීම, උපදිය පටිනිස්සග්ග කිරීම, තණ්හාව ක්ෂය කිරීම, විරාග කිරීම. අන්න ඒකයි අවසන් කරන්න. ඕවට ඇති අපේ. ඔය අපි නොයෙක් දේවල් ජීවිතේ කරන කියන දේවල් ඇතුලේ ඔය සංඛාර, උපදි, තණ්හා, රාග. සංඛාර, උපදි, තණ්හා, රාග. සංකාර සමතෝ උපදි පටිනිස්සග්ගෝ තණ්හා ඛයෝ වි රාගෝ. බලන්න හොඳට නිරෝධේ නැත්තම් නිමා කරන්න කියලා කියලා තියෙන්නේ කුමක්ද? නිමා විය යුත්තේ කුමක්ද? ඔන්න ඔය දේවල්. එතකොට අපි මේ කතා කරන්නේ චතුසත්‍යයෙන් නිරෝධ සත්‍ය පිළිබඳව. මේක හුඟක් අපි තේරුම් ගත යුතු දෙයක්. අපි හුඟක් නිරෝධය පටලවාගෙන තියෙනවා. නිරෝධය පටලවාගෙන තියෙනවා. නිරෝධ කිව්වම එතන තියෙනවා කෘත්‍යයක්. කෘත්‍යයක් තියෙනවා. හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා අවසන් වෙලා යන එකක් ගැන නෙමෙයි. එහෙම දෙයක්ත් තියෙනවා. උප්පාද වය, සමුදය වය, වය ධර්මයක් තියෙනවා. ඇති වෙලා නැති වෙලා යන්නේ. නිරෝධයේදී තියෙන ඇත්තටම යමක් අවබෝධ කරගෙන ඒක නිමා කිරීමක්, අවසන් කිරීමක්. ඉතින් අවසන් කිරීමට මගක් ඉන් පස්සේ පෙන්නනෝ නිරෝධ ගාමිනී පටිපදා කියලා දෙයක්.
एक वेनम कारण्यक एक इडावकाश तिगुणत्कर एक मगक वेनम देश निरोधे किरी मगक न बुत निरोधक देतेरुंगन वश्यमे नवत्म निमा किरीम अवसं किरीम केलवर किरीम गिवादमीम वेनी सिंहल वचन वली निरोधक वचने अभी अर्थ देन पुलवा मुकद्द मे निवा किरी मुकद्द अवसं किरी मुकद्द केलवर किरीम मुकद्द गिवादमीम की अभी अर्थकथने करगेन तेनो वरदी विधियत युतुकम अवसं किरीम वगकीम अवसं किरीम राजकारी अवसं किरीम आदि वशं युतुकमेतु राजकारी वगकीमेतु तीन बंदीम तस्सायेव तन्हाय अशेष विराग निरोधु एक तीन बंदीम अलगन मी कत्तेक मगे तीन राग बंधनी अंत द्वेष बंधनी अंत मोह बंधनी अंत मम्मी कत्तेक इन्ने तरह मी अडे कर इन्नव नम तरह इवन रागे मेक करोहे मुला विला करण एक अतार बंधने अतार कृत्य मेहवर युतुकम वगकीम अभी अरक अतहरी वेनुट मे कृत्य मेहवर वगकीम राजकारी अतहरी पुर्दल एक अतहरी अट वेदन मुकद एक अतुल बंधने हिमम त्यागनी हेमति आगे हट निरोधे अवबोधकर गते वटागते हरिम सीऊं तेनाक अभी निरोधे अंदुनगेन तेन अदेन कारण निरोधे हरियट तेरुंगरंतन अदेन कारण दुख निरोधे दुख निरोधं अरिय सच्चं मी आर्यान मतुकल दीपु दे आर्य सत्य अभी अवबोधकर गेन तेन अदेक तमें स्वभाव बौद्ध समाज उंगा किगनी निरोधे निमा किन कारण मन तव अतिरेक कारण संबंध कल की अभिनिष्क्रमणे हिमनेत्तं नैष्क्रम्य कियन मे दिखाई मे निरोधे अतर तीन किसियां समान गति पेन्न लक्षण अभिनिष्क्रमणे की अन्नी हिमनेत्तं नैष्क्रम्य अभी मे यम यम लौकिक वशेंग अभी युतुकं वगकीं राजकारी मिहिमर हेटियट करन कियन देवल अतहर दमी मे संप्रदायकु तिबेन एकट अपि कियन्नी निरोधे कियला नेमी एकट कियन्नी अभिनिष्क्रमणे अभिनिक्कम निक्कमन तं निक्कम्म काम वस्तु सह कामी क्रिया काम इवट संबंध देवल्लोलिं परिधि जीवित मतुपीट इवन लक्षण पेन्नुंकरण यम यम युतुकं वगकीं राजकारी मेहवरे अन्वली विधिमत् विधिहेत इवत्व सिटीम एक फलायाम नेमी अवबोधेन इवत्म सिद्धवेन अपिट अभी अनीताय किसी गिविशुम किं बंदी लिन्नवन अभी एक साकच्चा कर सर मत मे गिविशुंगत कटयुक्ति मत मिदेन्वश्याय अभी हिमना मेकिंग मिदेम कियल ये गिविशुमें अयमे पविधि जीवित अन्नी बहु गिविशुम वलिंग इवत्तिलातेन एग्रीमेंट अपे जीवित नैंगलाइन गिविशुम गिहि जीवित गतकरण जीवित कक्तमें आवाह विवाह गिविशुम वृत्तीय गिविशुम अरे एक गिविश गेन तीन हिमाइवनी गिविशुम बलिंग युवत्म अपीट ओन विलावक करण पुलवांग इट अदाल पशु भीम सकाश कर लें आवा विवाह गिविशुमेंगे पार्श्व करवांग समग्र यम एक मठ मे गिविशुमें अवश्य
किसी हम हेतु गिविसुम वलिंग इवत्न बाधा वक्ने देशी अरवे सपूर लो नेट वेन गिवीं कर गिविसुम वलिंग अयंगेन पुलवा अभी दो वृत्तीय किंग कलती आयुन अवश्यूना अभी तो ओन विलाक वृत्तीय अतिन आम किसी राज्य गिविसुम अग्री वीम के एकंग वीम तीयन मेहम मेहम करण मे मे विद्य राज्य करोट वर प्रसाद मे विद्य लभन आगे सीवक पार्शवयान अतट गिविसाग नियम एकंग वीम अग्री वीम तीबे अपीट एकंगतावेल्य कटयत किम अवश्य नतिना दुष्कर अयंगेन पूर्व अभी अपीट इतरा प्रमाण गिविशुंगत एम एम कारणावलट अपीट सिद्धवेनो एम एम एकंगवीम एम वंदी गवीम आदि नो दीवा अने पार्श्व केलिम अभी निधस्कर लो कमक ने अभी मे कोंदेश विरहित उब मे गिविशुमें अभी निधास्कर लारी नदन राज्य कालतीदेन इम राजकारी विनत्गलेपुट बार करलाधने विश्राम पूर्व वेडघटयुतिकपि दान विश्राम यद्वा राजकारी यम किसी आकार वगखीम राज वृत्तीय वगखीम तवम धरण अभी अयंगेन बोलवा समहृति अयंकरण कांगलायंगेन कालती आयंगेन अवस्था कालती आयंगेन मेसे कलियतु ये गिविसुम एतुलेम ओ नैम गिविसुंगत भावेकिंग अभी निधस्वेन बोलवा अब एक निरोधे निमे यम यम गिविसुंगलिंग अयंगीम निरोधे निमे इवा निकम की अनुवा निक्मयाम यम यम गिविसुंग अपट खरदरकारी अवश्य नैति नम अभी गिविसुम घटे मुखरी अवश्यता किष्ट कर विवाह गिविसुम बल एक अवश्यता सदा गिविसुम गृतीय गिविसुम बल वृत्तीय अवश्यता सदा सीव्य पत्न सीवक्याव गिविसुम गत कर अग्रिकर गर गेव्याट यागे अवश्यता इष्ट कर सेवकिया ये गिविसुम एकंग होगी अवश्यता इष्ट कर अवश्यता इष्ट कर नियम संदा विधिम क्रम वेद्यक्षतम अभी मे लोके जीवत्न यम आकार एकंग गिविसुम गतवीं सिद्धविलाते एवयंगी मिदिलयान अभी टो नुना एवयंग अयंगो युवकर दरकारी के लिए तेनो न अवश्य है के लिए तेनो न समहर मे निवन मगटेक बाधा वक्वे गेल हितेनवा केन गुट एक अयंगेन बेरी कमा गिह जीवित विद्य तेन वकिया नमते निरोधे मन कहे हितिया निरोध गेल की तस्सा एव तन्हाया शेष विराग निरोध उपधिपटि निस्सग्गो संकार समतो तन्हक्कयो विरागो एक निरोध गेल की एक अविद्यात्मक गनुदेनु अभी निरोध के कारण तेरू गति निरोध की ऊम वेडाव संकिरी महारि गिविसुंगलिंग अयंगी महारि गिहिवेला गिहि जीवित वैधि जीवित पेमिनी महारि वगे दीवाल हिता इव निरोध ने दुखिंग मिधीम निशा मे कारण हुदी अवबोधकर गति मुखदापि मे सच्च विभांग देशनावे अतुलत्तेलातेन निरोधो कथमंच आउसो कथमंच भिक्खवे दुःख निरोधं अरिय सच्चं दुखिं मिदीम कियन्ने कुमक्द कियला मेवा तेरुं करला देला तेन आकारयक् तेन एक अपि तेरुं गत युतुय तेक निसा अपिट ओय चतुरार्य सत्य अवबोधेदी यम यम सिवुं पटलवेलि अतिवेला तेन एक युव तोरलती है विधियानु इतनी तोरक विधियानु अने कटेतु करानी एक निशार तन्हा विवत्किरीम वेनुअट
වෙනත් වෙනත් දේවල් ඉවත් කරන්න වෙනත් දේවල් වලින් ඉවත් වෙන්නයි අපි පුරුදු වෙලා තියෙන්නේ පුරුදු කරලා තියෙන්නේ ගිහි ජීවිතයෙන් ඉවත් වෙන්න රාජකාරියෙන් ඉවත් වෙන්න යුතුයකමෙන් ඉවත් වෙන්න වගකීමෙන් ඉවත් වෙන්න මෙහෙවරෙන් ඉවත් වෙන්න ඔය වගේ දේවල් පුරුදු කරලා තියෙන්නේ ඒක ඉතින් මේ බුදුහාමුදුරන්ගේ වැරද්දක් ධර්මයේ වැරද්දක්වත් නෙවෙයි ඒව දේශනා කරපු අයක පැහැදිලි කරපු අයගේ අඩුපාඩුකම් ඒක නිසා අපි දැනගන්න ඕන මොකද්ද නිරෝධය මොකද්ද නිරෝධය කියන්නේ ඉතින් මේවා මේවා මේ ජීවිතයේ ඇතුලේ තියෙන සංකාර උපදි තණ්හා රාග එතකොට එහෙම කියනකොටම අපිට පේනවා මේකේ තියෙන ඇතුලේ තියෙන දෝෂය තමයි අයින් කරන්න ඕන කියලා ඇතුලේ තියෙන අරබෝදේ ගැටලුව නැත්තම් අකුසල වැරදි වැටහීම නැත්තම් වැරදි චින්තනය වැරදි සිතිවිල්ල වැරදි හැඟීම මෙතන තියෙන්නේ දෘෂ්ටිමය සංකල්පීය දෝෂ තියෙන මුගක් වෙලාවට අන්න ඒක අයින් කරන්න ඕන මූලික වශයෙන් දැන් ඔය සංඛාර උපදි රාග තණ්හා කිව්වම ඔය තියෙන්නේ වාක්ම මේ දෘෂ්ටිමය දෝෂයි සංකල්පීය දෝෂයි ඒ කියන්නේ මේක තේරුම් ගත්ත විදිහ වැරද්දක් තියෙන. ඒ වගේ මේ ගැන හිතාගෙන ඉන්න විදිහ වැරද්දක් තියෙන. තමහර විට දෘෂ්ටිමය දෝෂ ගත්තම මේක නිත්‍යයි සදාකාලිකයි මේක අනිවාර්යයි මේ මේක වෙනස් නොවිය යුතුයි ආදී වශයෙන් හිතා ගන්න. එතකොට දෘෂ්ටිමය බැඳීමක් ඇති වෙනවා. දික්ටි බන්ධනයක් ඇති වෙනවා. එහෙම නැත්නම් තණ්හා බන්ධනයක් ඇති වෙනවා. මේක මෙහෙමමයි මේකේ වින්දනේ තියෙනවා මේක සුඛාස්වාදේ නැත්තම් මේක දුක්ඛාස්වාදේ තියෙනවා ඒක නිසා මේක මේ සඳහා මේක කළ යුතුමයි මේක තමයි කළ යුතු දේ කියලා ආස්වාදයෙන් බැඳෙන නැත්තම් රාග බන්ධනය ඇති කරගෙන තියෙනවා කොයි විදියට අන්න ඒක තමයි ගැටලුව තියෙන්නේ ඒකට බැඳිලා තියෙනවා යම් කිසි දෙයකින් තියෙන පිනවන ගතියට බැඳිලා තියෙන දැන් පිනවන ගතියයි ප්‍රශ්නේ කියලා හුඟක් අය හිතන සුඛ වේදනා එහෙම නැත්නම් පෙළෙන ගතිය සමහර දේවල් වල තියෙනවනේ පෙළෙන ස්වરૂපයක් කය සහ මනස extra ආකාරයකට පෙළෙනවා පීඩාවටපත් කරන ගතියක් තියෙනවා හරි ඒක නෙමෙයි ගැටලුව තියෙන්නේ අපි හිතන්නේ ඒ කය මනස පෙළෙන ස්වභාවය දුක්ඛ වේදනාවයි ප්‍රශ්න තියෙන්නේ නේ වේදනාව ශුද්ධ ධර්මයක් ඒක ක්ලේශයක් නෙමෙයි නමුත් අර දුක්ඛ වේදනාවත් එක්ක අපි බන්ධනයක් හටා ඇති කරගන්නවා ද්වේෂ බන්ධනයක් හටා ගන්නවා. ඒකයි ගැටලුව තියෙන්නේ. අපි අයින් කරගත යුත්තේ ඒ කොටස. ඒක තමයි නිමා කළ යුත්තේ, නිරෝධ කළ යුත්තේ, අවසන් කළ යුත්තේ, කෙලවර කළ යුත්තේ, දුරු කළ යුත්තේ, පටිනිස්සග්ගෝ, මුත්‍ති අනාලයෝ, චාගෝ. ඒකයි මේ වචන වලින් කියවෙන අදහස. ඉතින් අපිට ඕක දුරු කරගන්න බැරි නෑ. අපි ඔය දුරුකල යුත්ත තියෙද්දි සමහර වෙලට දුරුකලී නොකල යුත්ත දුරු නොකල යුත්ත ඉවත් නොකල යුත්ත ඉවත් කරන්න දඟලන රාජකාරියට යුතුයකට වගකීමට මෙහෙවරට තියෙන රාග බන්ධනය දේශ බන්ධනය මෝහ බන්ධනය ඉවත් කරනව වෙනුවට යුතුයකම රාජකාරිය වගකීම මෙහෙවර ඉවත් කරන්නයි අපි උත්සාහ කරලා තියෙන්නේ. ඒක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ අපි නිරෝධ කියන්නේ කොමක්ද කියලා අපි හොඳින් අවබෝධ කරගත යුතුයි මේකේ අයින් කරන්න ඕන නිමා කරන්න ඕන බැහැර කරන්න ඕන ඉවත් කරන්න ඕන කොටස මොකද්ද කෑල්ල මොකද්ද ඒක සාමාන්‍ය ජීවිතයේ දුන මිනිස්යන්ට තේරෙනවා දැන් අපි බලන්න මම මේ සරල උදාහරණ කියන්න අපි යම් යම් මේවලම් පාවිච්චි කරනවානේ ජීවිතේ ওই මේවලම් පාවිච්චි කරනකොට ওই සමහර මේවලම් හරියට ක්‍රියාත්මක වෙන්නේ යම් යම් ගැටලු මතු කරන අපි හිතමු වාහනයක් කියලා උදාහරණයක් ඇරෙයි. ඒ ඕක ගෑරේජ් එකට අරන් ගියාම ගෑරේජ් බාසෝ නැහැ. ඕක බලලා කියනවා මේ සර් මැඩම් මේකේ මේ කෑල්ල තමයි නරක වෙලා තියෙන්නේ. ඒක අපි අයින් කරන්න ඕන කියලා. වාහනේ අයින් කරන්න කියන්නේ නැහැ එයා. වාහනේ දුවන්න පුළුවන් තව දුරටත්. හැබැයි මේ මෙතන කෑල්ලක් තියෙන එක අයින් කරන්න ඕන. ඉතින් අපි කියනවා ඒක කෙලින්ම අයින් කරමු කියලා. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි මේ ගැටලුව එන්නේ. ඒකෙන් තමයි මේ සද්දේනේ නැත්තම් මේ වාහනේ පදවා ගැනීමට බාධා වෙන්නේ
ඒක තමයි මේ දෝෂේ මතුවලා තියෙන මේක ඇල් ලයින් කරමු අයින් කරලා ඉතින් මේක ඇල් ලයින් කරලා දුවන්න බෑනේ ඊට පස්සේ කියනවා මේ මේක ඇල්ලා දාන්න ඕනේ දෙන්න ඉතින් අපි අර කැල් ලයින් කරලා අලුත් කරලා දාන වාසු නැහැ කියන විදිහට ඒතර මෙතන තියෙන්නේ අන්නේ එහෙම දෙයක් මේ තණ්හාව අයින් කරලා ඊට පස්සේ දුවන්නේ කොහොමද දැන් කැල්ල වාහනේ කැල්ල අයින් කරුවෙන් පස්සේ අයින් කරලා දුවන්න බෑ दोष सहित कैलकरणा मुदिता उपेक्षा तम इट पाल दुआ राजुम मेहर वग की यानी मुखे मेत्ता करुणा मुदिता उपेक्षा एक बुद्ध मेहमदेट गुण्ने हर 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 वध करण कैल अभी दुखति करण कैल अयिंक दुख समुदय दुख जनने वाहन दुवन एक मम्मी निक उपमा निदर्शन वाहन कथा करना वाहन जन कथा करना नहीं अपे जीवित दुख जनने तन्हा तव विस्तरे राग बंधने द्वेष बंधने मोह बंधने एक अयंकर इतनी पश्यन बंधने मुखद इतनी पसी निमित्ता करुणा मुदिता उपेक्षा ये हतरे दुआन देवी इतकोट दुखी मिधिल इतिंगोय नरक कैल अयंकल हुद कैल दान क्रमेन एक बैन दर वाहन उपमी नरक कैल गलवला अयंकल हुद कैल दान क्रमेन क्रमेन एक गारेजेन वाहन अदाल कोटस गल इंकर क्रम वेदी अत्तीन अभी तो एक मारकोरगा एक पटिपदावत्ती मार्ग अत्तीन क्रमेन विधि क्रमेन ये क्रमेट गियो नरक के इंकर दाता एक दुख निरोधगामिनी पटिपदार्य सच्चम नरक कैल दुख अतिकरण कैल गलवल दान दुख अति नोवन कोटस एकतु किरीमी पटिपदा एक अवस्थावक बलम धर्म साकच्छावकिं दुख निरोधगामिनी पटिपदा कोहमद मे दुख अतिकरण कैल गलवानि मुखद्दे कैली अपे जीविते तियन एक गलवाणी को मद गलवी मे क्रम वेदे मुकदुदेशनागलती कैली वेनुट मुनाद अलुतिन कैली अलुतिन कैली वली दुख एति वेणि नैद अर पारण कैली वली दुख एति करण को मद अभी टेकन टीका कथाभागरण पूर्व एक अभी सच विभंगे अभी तवस्था गच्चावट दिगट साकच्चा कलियतु देवल निरोधे गेन पमन दुख निरोधं अरिय सच्चं कुमग्द अयिं कलियुत्ते केन कारणे गेन अपि साकच्चा कलिय विमसु हुदयि अपि वेनद वगे अपि मे दम सभावे पशु कोटस अपि तियागेन तियेन्ने साकच्चा सम्मन्त्रण संदहा कथाबह करगण सच्च विभंग देशनाव तुली चतु सच्च असुरिंग अपिटतेन दहम गटलु आदि देवल कथाबह करम इतामतर मे धर्म मार्गे अभी अद्य विनत् मे मार्गस्थ गटलु तेनो नवत्तिग साकच्चा सम्मंत्रण करान कुर्वा तम तम अभी मितनिन्न कल्याण मित्र स्वामी मे निन्नांसल कौर धर्म मार्गे अनेतुन तम तम जीवित अभी मे कैली गलोपु हेति अलुत् कैली दागेन्द जीवित अन हेति भूम वेदगति तम मे कल्याण मित्र बेदाह दागन मगे जीवित मे दुख जननेकरण कैल तिबुना एक मम अधुन
අඳුනගෙන මම ඒක ගලවලා අයින් කරලා දැන් මම මේ කෑල්ල දාගෙන තියෙනවා. දාගෙන දැන් මම දුකින් මිදිලා ඉන්නේ. දැන් මගේ ජීවිතේ යන්නේ මෙහිමයි. කියලා ඒවා උනත් අපිට බෙදා හදා ගන්න පුළුවන් සමහර විට තව කෙනෙකුට මේ ගලවා ගැනීමට ඒක උපකාරී වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් තමන්ගේ වාහනේ ගැටලුකාරී පාට් එක කොටස තමන්ම දැක ගන්නවා. ඒකයි. වෙන කෙනෙක්ගේ වාහනේත් මෙහෙම සද්දයක් එනවා. ඔයාගේ වාහනේත් සද්දයක් එනවා. මේ මම මගේ වාහනේත් සද්දයක් ආවා. මේ කෑල්ලෙන් ආවේ. ඉතින් මම මේ කෑල්ල ගලවලා මේ කෑල්ල දාපුවම සද්දය අඩු වුණා කියලා අනිත් වාහනේ එක්කෙනත් ගිහිල්ලා මේ මගේ වාහනේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෑල්ල වෙන්නේ නැති කියලා මේ බාසුන් නැහැ මෙන්න මේ අහවල් කෑල්ල ගලවලා මේ කෑල්ල දාන්න කියලා කරගත්තට හරියන්නේ නැහැ. ඇත්තටම සද්ද එන්නේ නැත්තම් මේ දුක ජනනය කරන පාට් එක කොටස අපිම අඳුන ගන්න ඕන අපේ ජීවිතේ. දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඉතින් ඒක ගැලවීම ඒක අයින් කිරීම නිරෝධය. ඒක නිසා මේක සුවිශේෂයි කියන්නත් පුළුවන් එක පැත්තකින්. අපි අපේ ජීවිතවල මේ අනිත් අයගේ ජීවිතවල ජීවිතාදර්ශයන් මේ ධර්ම මාර්ගයේදී බෙදා හදාගන්න එක ඇත්ත. නමුත් දුක්ඛං පරිඤ්ඤයං අපේ ජීවිතයේ ඇත්ත වශයෙන්ම දුක ඇති කරන කාරණේ මොකද්ද කියලා අප විසින්ම පිරිසිඳ දත යුතුයි. ඒකට හේතු දැනගන්නවා. ඒ හේතුව සුවිශේෂ වෙන්න පුළුවන්. පොදු හේතුව තස්සායව තණ්හා යායන් තණ්හා කියලා දක්වලා තිබ්බට අපේ ජීවිතේ අපි තණ්හා කරලා තියෙන්නේ මොහොකටද, මොන විදිහටද, මොන ආකාරයෙන්ද නිබන්ධනේ හදාගෙන තියෙන්නේ කියලා ඒක අප විසින්ම විමසා බැලිය යුතුයි. කොහොම නමුත් ධර්ම මාර්ගයේදී ජීවිත අධ්‍යක්ීම් නැත්නම් දහමේ අධ්‍යක්ීම් වැදගත්. ඒව බෙදා හදා ගැනීමත් සුදුසු. ඒක නිසා හොඳයි අපි එහෙනම් මෙතෙන් සිට සාකච්ඡා වාරයට යමු වෙනවා. අපිට මොනවා හරි කතා බහ කරන්න එවැනි දේවල් තියෙනවා නම් ඒ සඳහා අපි ඉඩ අවකාශ සලසා ගන්නවා මෙතෙන් සිට. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මේ චතුසත්‍ය නොදැනීමම නොවේද සංකල්පනීය ස්වභාවය තුළ මේ රාග දේශ මොහ බන්ධනයන් මිදීමට අපහසු වන්නේ? ඔව් ඒක හරි. ඒකනේ චතුසත්‍යාවබෝධය කියලා දෙයක් බුදුදහමේ මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතුයි කියලා කියන්නේ. ඒක දැන් අපි මේ අන්තිමට කතා කර කාරණේ අනුව ගත්තොත් දැන් අපිට යම් කිසි දෝෂ සහගත කොටස අඳුනාගන්නේ නැතුව ඒක අයින් කරන්න බැහැනේ. මේ දුක ඇති කරන පාට් එක, දුක ඇති කරන කොටස, දුක ඇති කරන ආකාරය, ඒක ගැලවිය යුතු, ඒක අයින් කළ යුතු ආකාරය කොහොමද, ඒක අයින් කරන්නේ, ඒක ක්‍රමය මොකද්ද, ඔය ටික දැනගන්නේ නැතුව ඒ වැඩේ කරන්න බෑනේ. ඒක නිසා චතුසත්‍යව බෝධය, දුකත් දුකට හේතුවත් හේහි මිදීමත් මිදීමේ මඟ අවබෝධ කර නොගෙන බැහැ මේ කාර්ය කරන්න. ඒක නිසාවෙන් තමයි නොඑක් විදිහේ ප්‍රශ්න ගැටලු ඇති කරගන්නේ. ඔයක හරි. ඒකයි මේ චතුසත්‍ය අවබෝධයට මේ තරම්ම මේ බුදුදහමේ මේ ප්‍රමුඛතාව දීලා තියෙන්නේ. චතුසත්‍ය දේශනා කරා විතරක් නෙමෙයි සත්‍ය විභංග කරලා තියෙන්නේ. ඒක නොඑක් ආකාරයෙන් පරියාය ක්‍රමයට පැහැදිලි කරලා තිබෙනවා. ඊළඟට ඒක අඳුනගන්න තම තමා විසින්ම පච්චත්තං වේදිතබ්බෝ, තම තමා විසින්ම තම තමාගේ ජීවිතවලට එබිලා බලලා තමාගේ ජීවිතයේ මේ දුක කියන දේ ඇති වෙලා තියෙන ආකාරය විමසා බැලීමක් ගැන මේ තරම් ගැඹුරට සාකච්ඡා කරලා තියෙන්නේ ඒකයි. මේ පරියාය ක්‍රමයට දේශනා කරලා තියෙන්නේ ඒකයි. ඉතින් ඒ හරහා ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා චතුසත්‍ය අවබෝධ කරගන්න. හැබැයි ඒක ඉතින් ඒක ස්වාමීන් වහන්සේ අර මේ ඇත්තගේ ඇත්තඩිය තුල අනිත් සතුන්ගේ පාද තියන්න පුළුවන් වගේ ගැටියක් නේද සයිනා? ඔව් ඒකෙන් කියන්නේ ඇත්තටම මේ අනිකුත් ධර්ම විවරණ සෙසු තවත් බුදුරජාන් වහන්සේ නොඑක් විදිහේ ධර්ම විවරණ කරලා තිබෙනවා.
කෙලස් ගැන තවත් නොයෙක් දේවල් පිළිබඳව දැන් අපි බලුවොත් කර්ම පටිච්ච සමුප්පාද ඔය වගේ දේවල් තවත් කෙලස් ගැන මේ නොයෙක් දේශනා කළා තියෙනවා. ඒ කවර දේශනාවක් වුව මේ චතුසත්‍යයේ කිසියම් තැනකට අඩංගු වෙනවා. ඇතුළත් වෙනවා. අර මහා ඇත් අඩියට අනිත් සතුන්ගේ අඩි ඇතුල් කරන්න පුළුවන් වගේ කිසිදු දේශනාවක් චතුසත්‍යයෙන් පිටස්තර නැහැ. මම ඒක ආරම්භයේදී අර සිංහලෝවාද වගේ සූත්‍ර නැත්නම් ආර්ථික සමාජ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරන ලද දේශනා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා චතුසත්‍යයෙන් පිට තියෙනවා කියලා වගේ. එහෙම නැහැ. ඒවත් එකහෙලාම දුරින් හෝ ළඟින් චතුසත්‍යයට සම්බන්ධයි. දැන් යුතුකම වගකීම, රාජකාරිය මෙහෙවර ඉෂ්ට නොකිරීම. ඒක දුකට හේතුවක් වෙනවා. ගැටලුවක් ප්‍රශ්නයක් ඇති කරන්න හේතුවක් වෙනවා. ඒක නිසා මේ මෙහෙවර යුතුකම රාජකාරිය වගකීම අපි ඉෂ්ට කරනවා. හැබැයි ඒක ඇතුලේ බන්ධනේ හදාගත්තොත් අන්න එතන දුක ඇති වෙනවා. ඉතින් අපි බන්ධනේ හදාගන්නේ නැතුව ඒක කරනවා. ඒ විදිහට අර හැම දෙයක්ම මේ චතුසත්‍යයට දුකට හෝ දුකේ හේතුවක් වෙනවා සමහර දේවල්. සමහර ඒවා දුකක් වෙනවා. සමහර ඒවා දුකට හේතුවක් වෙනවා. සමහර දේශනා මිදීම සඳහා සමහර දේශනා මිදීමේ මඟ හැටියට තියෙනවා. ඉතින් ඔය චතුසත්‍යයට ඇතුළත් අඩංගුයි අන්තර්ගතයි කවර දේශනාවක් වුවත් ඒක හරි. ඉතින් ඒක අවබෝධ කර ගැනීමයි චතුසත්‍ය අවබෝධය කියන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර මේ චුල්ලහති හස්තිපදෝපම සූත්‍රයේ ඇහුවට එච්චර වැටහීමක් ආවේ නැහැ. මේ තුල හරි වැටහීමක් ආවා සාමාන්‍යස චතුසත්‍ය එහෙමයි සන්න දෙලන් සර්ණයි සාමාන්‍යස කැමති අද දේශනාවත් එක්ක අපි උභවන්සි කිව්වාගේ ජීවිතයේ අත්දැකීම් එකතු කර ගැනීම අනිත් යෝගින්ටත් වැදගත් කියලා අපි දැන් එහෙම හිතන්නේ නැහැ. අපි අපේ ජීවිතේ වැඩ කරගෙන යනවා. පළවෙනිම කාරණේ උභවන්සි අද කියපුවාගේ අර වාහනේ කතාව. වාහනවල කෑලි අයින් කරලා අලුතින් දානවා වගේ කර පැරණි ධර්ම කතාවක් තියෙනවා. රතාචාර්ය මේ වාහන කරත් හදන කෙනාගෙන් ඇහුවම එයා කියනවා ඒ වෙලාවට හිතලා තමයි බුදුරජාණන් වහන්සේ ආපු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ඒ වෙලාවට හිතලා තමයි ඒක නැවත ප්‍රතිසංස්කරණය හෝ නැවත හැදීම හෝ එහෙම වචන පාවිච්චි කිරීම එහෙම තත්වයකට දැන් අපි අපේ සිත් ගොඩ නගාගෙන තියෙනවා කියලා අපිට මට දැනෙනවා. ගොඩක් වෙලාවට අපි කලින් ගොඩක් වෙලාවට පුදුලා තිබුණේ කලින් ලොකු මේ මවාගත්ත ලෝකවල ජීවත් වෙලා ඉදිරි අනාගතයේ මවාගත්ත දේවල් වල ජීවත් වෙන්නේ. ඒ බලාපොරොත්තු අපි තුල තියෙනවා සමහර දේවල් තියාගෙන. නමුත් ඒවා දැන් ලොකුවට ගන්නේ නැතුව වහන්සේ කිව්වාගේ මේ ජීවිතේ පුද්ගලයන් හඳුනාගෙන අපි තිබිච්ච නෑදකම් ඥාතිකම් දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ යාළු මිත්‍රෝ සියල්ලන් හඳුනාගෙන ඒ අයට කල යුතු යුතුකම පමණගෙන අපි දැන් කරන්න සෑහේ අපි වෙනදරමින් පවතින එක ගොඩක් සාර්ථක වෙලා තියෙන. ඒ තුලින් අපේ ජීවිතේම අපි අත්දැකීම ලැබනවා. මේ අපි තමයි මේ අපේ ජීවිතවල මේ ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා හේතුඵල වගේ අපිම තමයි ප්‍රතිඵල නැති කරගන්න ඕනේ කියලා අපිට දැන් හොඳට වැටහෙනවා. ඒවයි ප්‍රතිඵල අපි විඳින්මින් බොහොම මේ නිවනින් අපේ ගමන අපි යනවා. ඒකට හොඳට අපිට දැනුණාට අපිට තව මේවා ගැටලු මේ අපි ධර්මතාව කියලා දකිනවා. අපි එහෙම ජීවත් වුණාට අපේ අවට පරිසරයේ ඉන්න හැම පුද්ගලෙ තුලම අපි තරම් තියෙන දැනුම නැති නිසා ඒ අයත් එක්ක ජීවත් වෙමේදී අපි මේ කාරණේ පැහැදිලි කළත් ඒ අය තවමත් අපි දැන් වෙනදා වගේ අපි අනිත් අයගේ තොරතුරු මේ කියන්නේ ඕකට කියනවා අගිස්සනවා කියලා අවුස්සලා බලන්නේ අපි තොරතුරු අවශ්‍යතාවයක් ඇවිල්ලා ඒ අය අපිට ප්‍රතිචාර දැක්කොත් අපි අයට ප්‍රතිචාර දක්වන මට්ටමට අපි දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ප්‍රතිචාර දක්වපු වහාම ඒ අයගේ අර අපිට දැනෙන වචනින් කිව්වොත් කණු ටික අපිට හලනවා.
අපි දන්නවා දැන් ස්වභාවයෙන් අපි ඒ අයගේ ස්වභාවය කියලා ධර්මතාවයක් තමයි ඒ අයට. ඉතින් මේක වෙන කෙනෙකුට අහලා ගන්න තමයි තියෙන්නේ. ඒ අයට දැනට වඩා ප්‍රශ්න නැති කෙනෙකුට මේක කියලා නිදහස් කරගන්න ඒ අයගේ හිත සහල්ලු කරගන්න ඒ අය උත්සාහ කරා. ඒකෙදි දැන් දැනෙන බොහොම ප්‍රශ්නෙම ජීවිතවල මේවා අපේ ජීවිතවලට මේ දාගන්න නැතුව ගාගන්න නැතුව මේ බොහොම ඒකට අහුම්කන් දීලා සමහර වෙලාවට ගොඩාක් වෙලාවට අපිට දැනෙන දෙයක් තමයි ඒ අයගේ ප්‍රශ්න අතාරින්නේ අය ලව්ව මේක අද්දගෙන යන්නේ. දැන් අපිට ඒක බොහොම පැහැදිලිව තේරෙනවා. ඒ නිසා අපි දැන් ඒ වගේ ඈත් වෙලා බොහොම මේ වහන්සේ මේ බුද්ධ දාර්ශනික ප්‍රඥාන්සේ දේශින් ධර්මය බොහොම අපිට වාතුල මාතකන දෙයක් තමයි ලොකු වචන බර ඊළඟට දේශන කියන දේවල් වල මතකයේ ගොඩක් වෙලාවට රැඳුනේ නැතිනොත් මම බොහොම සරලව මේ මොහොතේ ජීවිතේ නිවිලා ජීවිතේ වැඩ කටයුතු කරනවා කියලා මට දැනෙලා තියෙනවා. මම තමයි අවශ්‍ය අර ලොකු දේශන වචන බර අපි මේ දේශන කරන අවස්ථාවල අපි ඒව සමහර වෙලාවට උද්දෘත කරලා බුද්ධ දේශනා කිව්වට කාරණේ අවබෝධ වෙලා ජීවිතේට ඒක ඇතුල් වෙලා තියෙනවා නම් ඒ නිවීම සැනසීම ජීවිතේ තියෙනවා නම් ඒක තමයි අවශ්‍ය. ඒක හරි. ඔකෙදි මට එකතු කරන්න යමක් තියෙනවා නම් දැන් අපි මෙහෙම කිව්වොත් දැන් නෙළුම් මල් තියෙනවනේ. දැන් අපි මේ ආර්ය ශ්‍රාවක ජීවිතේට බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන නෙළුම් මල්. නෙළුම් මලක් වගේ ඉන්නවා නෝ නොගෑවි ඉන්නවා අනිසිතෝජ විහෙරති කිව්වේ ඒකනේ. හැබැයි නෙළුම් මල් සමාජයේ අනිත් අය මොන මොන දේවල් වලට පාවිච්චි කරනවද? නෙළුම් මල අනිත් අය මොන මොන දේවල් වලට පාවිච්චි කරනවද? නොඑක් දේවල් වලට පාවිච්චි කරනවානේ. සමහර ඒගොල්ලන්ගේ උත්සව සරස ගන්න නෙළුම් මල අරන් ගිහිල්ලා එතන ඒක කර ගන්නවා. සමහරු මල් වඩන් වලට දාලා තියෙනවා. සමහරු මල් පූජා කරන්න අරන් තියෙනවා. සමහරු විකුණන්න අරන් තියෙනවා. හැබැයි නිළුම් මල තමයි ඒ හැමතැනම භාවිත වෙන්නේ. එක තැනක විකිණෙනවා. එක තැනක පූජා වෙනවා. එක තැනක අලංකාරය ඇති කරන්න තියලා තියෙනවා. නේ? එතකොට දැන් ආර්ය ශ්‍රාවකය කොතන හිටියත් නිළුම් මල තමයි ඒක. අපි ඒ කොතන කොයි විදියට පාවිච්චි වෙන්න පුළුවන් ඒක. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි විකිණුණත් නෙළුම් මල නෙළුම් මලේ වටිනාකම වෙනස් වෙලා නැහැ. ඒක විකුණන එක්කෙනාගේ විකිණීමේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට පූජා වෙන තැනත් නෙළුම් මලේ වටිනාකමට කිසිම හානියක් වෙලා නැහැ. ඒක පූජා කරන එක්කෙනා ඒ පූජාව ලබන එක්කෙනා අතර ප්‍රශ්නයක් ඒක. සැරසිල්ලට ගත්ත තැනත් නෙළුම් මලේ වටිනාකම අඩු වෙලා නැහැ. සැරසිල්ලට ඒක ගත්තා ඊට පස්සේ උත්සවයේ වුණාම ගුණ කොට විසිරා. ඒගොල්ලන් නෙළුම් මලේ ගුණාත්මක භාවයට හානි වෙලා නැහැ. ඒතර ආර්ය ශ්‍රාවකය හැටියට අපි ගොඩනගාගත් ආර්ය ජීවිතේට කිසිසේත්ම ඒකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. හැබැයි සමාජයේ සෙසු අය මේ ආර්ය ජීවිතේ අඳුනගෙන තියෙන විදිහ අනුව තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. කෙනෙකුට නෙළුම් මල දකින්නේ යා සැරසිල්ලක් කරන්න තියෙන දෙයක් හැටියට. සරසන්න තියෙන දෙයක් හැටියට. එතකොට එයා ඒක ගෙනල්ලා එයා පාවිච්චි කරන්නේ එයාගේ උත්සවේ ප්‍රිය සම්භාෂණේ සරස ගන්න. තව කෙනෙකුට ඒක පේන්නේ විකුණන වෙළඳ භාණ්ඩයක් විදියට. නෙළුම් මල් විකුණන්නේ පූජනීය ස්ථානවල. ඉතින් ඒගොල්ලන්ට පේන්නේ වෙළඳ භාණ්ඩේ. ඒගොල්ලෝ ගෙනල්ලා විකුණනවා. මිලක් නියම කරලා මේ මල් පහක් මෙච්චරයි මල් 10ක් මෙච්චරයි. එන්න මහත්යෙන්න නෝන මල් ගන්න අපින්ම ගන්න කියලා විකුණනවා. එතකොට වෙළඳ භාණ්ඩයක් නෙළුම් මල එතන. තව දෙනකොට නෙළුම් මල පේන්නේ පූජා කරන්න. ඉතින් අර එතනින් යන සදැහැතියට පූජනීය ස්ථානෙට යන සදැහැතියට නෙළුම් මල පේන්නේ අලංකාර කිරීමේ වස්තුවක් හැටියටවත් වෙළඳ භාණ්ඩයක් හැටියටවත් නෙමෙයි එයාට පේන්නේ පූජනීය වස්තුවක් විදියට. එතකොට එයා ඒක පාවිච්චි කරන්නේ පූජා කරන්න. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් අරගෙන ගිහිල්ලා ඔළුව උඩ තියන් අරන් ගිහිල්ලා පූජාසනයේ උඩ තියලා ඒක එයා කරනවා. ඉතින් ඕක තමයි මේ ආර්ය ශ්‍රාවක ජීවිතයේ හැටි. හැබැයි නෙළුම් මලේ වටිනාකම අපි කොහෙදිවත් අඩු කරගන්න අවශ්‍ය නැහැ. ඒක ගොඩ නැගුවොත්
ආර්ය ශාวก ජීවිත වටනාගම කොහෙදවත් අඩු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ලෝකයා මේක පාවිච්චි කරනවා වෙන වෙන දේවල් වල. ඒක අපි දැනගෙන හිටියොත් ප්‍රශ්නයක් නැහැ. නොදැන හිටියොත් අපි වත් එක රණ්ඩු කරයි ඇයි නෙළුම් මල විකුණන්නේ? ඇයි නෙළුම් මල පූජා කරන්නේ? ඇයි නෙළුම් මල උත්සව සරසන්න ගන්නේ? අපි එකක් අල්ලගනි හා හා ඕක විකුණන්න විතරයි තියෙන්නේ කියලා කෙනෙක් කියයි. නැත්තම් සමහරු කියයි හා හා නෙළුම් මල තියෙන්නේ පූජා කරන්න විතරයි. ඕවා විකුණන්න එපා. ඕවා මේ උත්සව වලට සැරසී වලට ගන්න එපා. නමුත් අපි දන්නවනම් ලෝක ස්වභාවය මේකයි කියලා. එක තැනක මේක විකිනෙනවා, එක තැනක මේක පූජා වෙනවා, එක තැනක මේක සැරසෙන්න සැරසිලි භාණ්ඩයක් විදිහට භාවිතා වෙනවා කියලා මේක ප්‍රශ්නයක් නැහැ. නෙළුම් මලේ වටිනාකම එහෙමමයි. අපි ගොඩනගාගත් අනිශ්චිත විහරණය නොඇලී නොගැටී නොමුලාව ජීවත් වීමේ කලාව ඒකට හානියක් වෙන්නේ නැහැ කොහෙදවත්. හානියක් කරගන්න අපිට අවශ්‍ය නැහැ. ඒක තමයි මට ඔය මහත්යාගේ ප්‍රකාශනයට එකතු කරන්න තියෙන දේ. සමහර වෙලාවට ඉතින් පාවිච්චි වෙන විදිය දැන් නෙළුම් මල මල්වට්ටියේ තියෙනකොට වගේ නෙමෙයි. ඉතින් සරසන්න ගන්නකොට නෙළුම් මලට ටිකක් රිදෙනවා වෙන්න පුළුවන්. දැන් මල්වට්ටියේ නෙළුම් මල තියෙනකොට නම් හරි පරිස්සමෙන් තමයි අල්ලලා තියන්නේ මේක. ඉති ගැලවෙන්නේ නැති වෙන්න. හරි. හැබැයි ඉතින් සරසන්න ගන්නකොට මේක පෙති කපනවා සමහර වෙලාවටනේ. බලන්න නෙළුම් මල සරසන්න ගන්නකොට ඒගොල්ලෝ එහෙම ආදරෙන් ඒක ගන්නෑ. පෙති කපලා ගන්නෙ. කපලා ඒගොල්ලන්ට ඕන හැටියට තියලා එහෙම ගල්ලා තමයි සරසන්නේ. එතකොට ටිකක් රිදෙනවා නෙළුම් මලට. නෙළුම් මලේ බැලු බැලමට නෙළුම් මලේ හැඩයත් වෙනස් වෙලා පෙති කපලා නට්ට කපලා ඒකේ කටු ගහලා ඒක වෙනත් මොකක් හරි ඒක ඔබලා හිර කරලා තද කරලා තමයි ඒගොල්ලන්ට ඕන හැටියට දාලානේ සරසලා ගන්නෙ මේක. නේ? එතකොට ඉතින් ඒ වගේ දුෂ්කරතා තියෙන්න පුළුවන්. අපි අපේ ආර්ය ජීවිතේ අනිත් අය සමාජ ජීවිතය ඇතුලේ අනිත් එක්කෙනා මේ කරන කියන දේවල් අනුව අපිට ටිකක් දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. නමුත් අපිට මේ පද්මාකාර ජීවිතය කඩා බිඳ ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පුළුවන් ඒක පවත්ව ගන්න. තෙරුවන් සරණයි. හොඳයි. අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැතිනම් අපි ධම්මම නිමා කරමු. අපේ කාලයත් ඉන් කරගත් කාලයත් නිමා වෙලා තියෙන නිසා ඉතින් අපි සත්‍ය විභංග දේශනාව මූලික වශයෙන් ඉදිරියෙන් තියාගෙන චතුසත්‍ය පැහැදිලි කරමින් යන්නේ. ඉතින් අද අපි විශේෂ අවධානය යොමු කළේ නිරෝධ සත්‍යයට. කුමක්ද අපි නිමා කළ යුත්තේ? නිමා විය යුත්තේ, අවසන් කළ යුත්තේ, බැහැර කළ යුත්තේ, ඉවත් කළ යුත්තේ, ගලවා දැමිය යුත්තේ කුමක්ද කියන කාරණේ තමයි අපි මේ විමසා බැලුවේ. මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ කාරණේ වැටහෙන්නේ නැති. ඉතින් මේක පච්චත්තං වේදිතබ්බෝ. පච්චත්තං කියනකොට නිතරම අපි අපේ ජීවිතයේ තුලින් බලන්නේ. මේ මොකද දුක කියන එක මේ අපි සොයන්නේ අපේ දුක් අපිට අදාළ දුක්ඛ తত্ত্বය. ඒ වගේම අපිට අදාළ දුක්ඛයට හේතුව අපි විමසගන්නේ. ඒ දුකෙන් මිදීම තමයි මේ නිරෝධ කියලා කියන්නේ. ඒක නිසා අපේ ජීවිතයේ තුලින් තමයි මේක දකින්නේ. තමන්ගේ වාහනේ කෑල්ල කියලා අපි අර කිව්වනේ. ඉතින් එහෙම තමයි. ඒක ඒ මොහොතේ අනිත්‍යට අර අන්තිමට ඒ කරුණ ඉදිරිපත් කර චන්දසිරි මහත්මයා කියපු විදිහට බුදුරජාණන් වහන්සේ කාරණේ ඉදිරිපත් කරේ අබේරාජ සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේගෙන් අබේරාජ ඇහුවේ ඔබ වහන්සේට මේවට කලින් උත්තර තියෙනවද කියලා. අමතර කෑලි ගැළවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ, එහෙම ගන්න නෑ. ඉවලෙට මම බලනවා මොකද්ද වද දෙන දුක් දෙන කෑල්ල මොකද්ද කියලා. ඒක ඉවලෙට බලන්න ඕන. ඉවලෙට නිරීක්ෂණ කරලා පරීක්ෂණය කරලා සම්පරීක්ෂණය කරලා
ප්‍රඥාව විමසලා බලපුවාම අපිට ඒ වෙලෙට තේරෙනවා දැන් මේ වෙලාවේ දුක් දෙන කෑල්ල මේ වෙලාවේ දුක ඇති කරන කෑල්ල මේක තමයි කියන්නේ. ඒක පච්චත්තං වේදිතබ්බෝ වර්තමාන මොහොතේ දැන අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගෙන ඒකෙන් තමයි අපි අයින් වෙන්නේ. මේකෙන් තමයි මිදෙන්නේ. දුක වර්තමානයි. දුකට හේතුවත් වර්තමානයි. ඒක නිසා වර්තමානයේ දුකට හේතුව කුමක්ද කියලා විමසලා තමයි ඒක තමයි ගලවන්න ඕන. දැන් ඇයි දුක්ඛ සමුදය කරන්නේ කියලා. ඉතින් ඒ විදිහේ ජීවිතේ තුලින් ගිහිල්ලා මේක අවබෝධ කරලා ඒක ගලවා දෙමීම අපි මේ කරන්නේ. ඒ නිසා නිතරම ජීවිත අධ්‍යක්ීම් ඇතුලේ තමයි මේ චතුසත්‍ය අවබෝධය අපි ලබන්න ඕන. එතකොට තමයි දුකින් මිදීමේ මඟ විවර වෙන්නේ. අපි ඉස්සරහට කතා කරන මඟ විවර වෙන්නේ එතකොට තමයි. ඒක නිසා අපි හොඳයි උත්සාහ කරමු මඟ විවර කරගන්නට. ඉදිරියේදී අපි ඊගෙන සාකච්ඡා කරමු. ඉතින් අද අපි කතා කරේ නිරෝධය නිමා කිරීම පිළිබඳව. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධ. මේ රාග බන්ධන, මේ දේශ බන්ධන, මේ මෝහ බන්ධන. ඊවට තමයි තණ්හා කියන්නේ. ඒව තමයි අපි නිමා කරන්නේ. ඉතින් ඒ අවබෝධය ඇතුව අපි ජීවිතේ කටයුතු කරමු. ඒක තමයි දුකින් මිදීම කියලා කියන්නේ. හොඳයි, එහෙනම් අපි අද අපේ දහම් හමුව මෙසේ නිමා කරනවා. වෙනද වගේම අපේ දහම් හමුවට ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍රයන් එකතු වුණා. ඒ හැම දිනාගෙම දායකත්වයේ, සහභාගීත්වයේ, සහයෝගීත්වයේ මේ උතුම් කටයුත්තට නන්නායුරෙන් ලැබෙනවා. ඒ වගේම මේ සාකච්ඡා අපි පටිගත වෙනවා, සංරක්ෂණය වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙකුට අසන්න පුළුවන් වෙන විදිහට සකස් කරලා තියෙන YouTube channel එකට ඇතුළත් කිරීමේ කටයුත්ත අපේ කල්යාණ මිත්‍රයන් විසින්ම කරන. විශේෂයෙන් චාමින් මහත්මියමයි මේ YouTube channel එක සකස් කරලා මේ දිගටම මේ දේශනා ඇතුළත් කරමින් ඒ කාර්යය සිද්ධ කරන්නේ. ඒ වගේම මේ දේශනා මුද්‍රිත මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම සඳහා අනිකුත් කල්යාණ මිත්‍රයන් එකතු කරගෙන ලොකු වැරවැයමක් කරමින් යනවා. ඒවටත් ඉතින් අපි පුළුවන් විදියට හැමෝම දායක වෙමු. මේවා ලියන්න, ඒවා සෝදුපත් බලන්න, මුද්‍රණ කටයුතු ආදී දේවල් වලට. ඒව ඇත්තටම සාසනික වැඩ. අපි මේවා සාකච්ඡා කරලා විමසලා තිබ්බම එක පැත්තකින් අපේ ධර්ම අවබෝධයට හේතු වෙනවා. කාරණේ මේවා අහන කියව නැත්තන්ටත් ඒ ධර්ම අවබෝධය අනාගතේ ලැබේ. මොකද ශාසනයේ ඉස්සර හිඳපු ඇත්තෝ ඒ කටයුත්ත කරලා තිබ්බා. ඒ ඇත්තෝ බණ දහම් කියලා තිබුණා, පොතපත ලියලා තිබුණා. ඉතින් අපි ඒව පරිශීලනය කළා. අපිටත් ඒව අහන්න ලැබුණා. ඒ වගේම කියවන්න ලැබුණා. දැන් මට ඊයේ රාත්‍රී 12:00 වෙනකන් එක යෝගී කෙනෙක් සාකච්ඡා කළා. ඒත් මම එතන කැනඩාවේම තවත් කොටසක ඉන්න කෙනෙක්. තේතුමිය කිව්වේ අහම්බෙන් තමයි මේ දේශනා අහන්න ලැබුණේ කියලා. ඉතින් එහෙම ලැබුණේ අර YouTube channel එකේ එහෙම තිබුණු නිසානේ. ඉතින් ලැබිලා ඒ කරපු සාකච්ඡාවේදී මට තේරුණා, ඉතින් හුඟක් දේවල් ඉතින් සාකච්ඡා වුණා, කතා බහ වුණා. ඉතින් ඒ වයින්ෙන් ධර්ම අවබෝධය නිවැරදි කරගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒ විදිහට මේ අපි මේවා පටිගත කරලා සංරක්ෂණය කරලා තැබීමෙන් තවත් බොහෝ දෙනෙකුට යහපතක් වෙන. ඒවට අපි කියන්නේ සාසනික මෙහෙවර කියලා. සාසනික මෙහෙවර. එහෙම මෙහෙවරක් ආර්යයන්ටත් තියෙනවා. රහතන් වහන්සේලාටත් තිබුණා එහෙම මෙහෙවරක්. ඒව ඉතින් කළා, අනිශ්චිතව කළා. ඉතින් අනිශ්චිතව කරනකොට තමන්ට ඒක දුකක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ශක්තිපමණින් කරනවා. ඒකෙන් ලෝකයටත් යහපතක් වෙනවා. ඉතින් ඒවත් අපේ කල්යාණ මිත්‍රෝ ඒ විදිහටත් මේ යහපත් කාර්යයට සහසම්බන්ධ වෙලා ඉන්න, දායක වෙලා ඉන්න. ඒ හැම දෙනාම ඒ තම තමන් කරන යහපත් කටයුතු පිළිබඳව සතුටු වෙන්න, ඒවායින් බොහෝ දෙනෙකුට යහපතක් සිද්ධ වෙන නිසා. හොඳයි, එහෙමනම් මේ දහම් හමුවෙන් අපි ඇති කරගත්තා වූ අවබෝධය, විශේෂයෙන් නිරෝධය පිළිබඳව මේ ඇති කරගන්න අවබෝධය තුළින් නිරෝධය කර ගැනීමට අපිට අවස්ථාව සලස ගන්න පුළුවන්. ඒ කියන්නේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට. එහෙමනම් ඒ සඳහා මේ දහම් හමුවත් උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානය ඇතුව අදත් අපි අපේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා.